බෞමපද්ධතියේ තුලිතතාව සහ එහි වැදගත්කම. හොඳයි දැන් අපි දන්නවා බෞම පද්ධතිය කියන්නේ සංරචක හතරකින් හැදුණු උපගෝල හතරකින් නිර්මාණය වෙච්ච එක පද්ධතියක්. එතකොට අපි දන්නවා පද්ධතියක් අපි නිර්වචනය කරලා ඇවිල්ලා තියෙනවා පරිසර පද්ධතියක් අපි නිර්වචනය කරලා ඇවිල්ලා තියෙනවා පද්ධතිවල පරිසර පද්ධතිවල සංරචක තියෙනවා නේද විවිධ ද්‍රව්‍යයන්ගෙන් තමයි මේව හැදිලා තියෙන්නේ. එතකොට තමයි මේ බෞම පද්ධතිය කියන එකක් නිර්මාණය වෙලා තියෙන්නේ උපගෝල හතරකින්. එතකොට ඒකත් අපිට කියන්න පුළුවන් ප්‍රධාන සංරචක හතරක් තියෙනවා අපිට. නේද? ජෛව ගෝලය, වායු ගෝලය, ශිලා ගෝලය සහ ජෛව ගෝලය. මේ ජල ගෝලය නේද? ඔය හතර තියෙන්නේ. එතකොට මේවා අපි වෙන වෙනම අධ්‍යයනය කළේ ඇයි? මේවා ගැන වෙන වෙනම කතා බහ කළේ අපිට ඉගෙන ගන්න ලේසි වෙන්න. නේද? ඒවැ ක්‍රියාකාරීත්වය නිසි ලෙසට නැත්නම් සරලව අවබෝධ කරගන්න පහසු වෙන තමයි වෙන වෙනම කතා කරන්නේ. හැබැයි අපි දන්නවා මේ එකම ගෝලයක්වත් සැබෑ ලෝකයේදී නැත්නම් සත්‍ය ප්‍රදර්ශනය තුළ වෙනම කතා කරන්න බෑ. ජල ගෝලයේ වායු ගෝලයේ දැටි අන්තර් සම්බන්ධතාවක් උඩගගෙන ඉන්නවා. නේද? අපි දැක්කනේ හයිඩ්‍රජන් ඔක්සිජන් කියන දෙන්න නිසා තමයි මේ වායු වර්ග දෙක නිසා තමයි ජලය නිර්මාණය වෙන්නේ. එතකොට අපිට පුළුවන් ද ජල ගෝලයේ වායු ගෝලයේ කියන දෙන්න වෙන් කළා කතා කරන්න මේ කතා කළා වගේ. හැබැයි ලෝකෙදී කිසි විටකත් එහෙම කරන්න බෑ. මේවා අවියෝජනීය ලෙස බැඳිලා. වියෝජනීය වෙනවා කියන්නේ බෙදන්න පුළුවන්, ගලවන්න පුළුවන්, කඩන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන් කියන අදහස් ටික තමයි ඒකේ තියෙන්නේ. වියෝජනීය කියන්නේ මං කිව්වේ අවියෝජනීය සම්බන්ධතාවකින් බැඳලා තිනවා කියලා. ඒ කියන්නේ කිසිසේත්ම විඳින්න බැරි වෙන් කරන්න බැරි සම්බන්ධතාවයකින් මේ පරිසර පද්ධතික මේ උපගෝල හතර සම්බන්ධතා පවත්වාගෙන යනවා කියලා තමයි කියන්නේ. එකක් මම පෙන්වුවා ඔයගලන්ට ඒ අවස්ථාවක් ජල ගෝලය සහ වායු ගෝලය අතර තියෙන සම්බන්ධය. අනිත් පැත්තට බලන්නකො වායු ගෝලීය සංහිඳියාව ගැන කතා කරන වෙලාවෙදී අපි කියනවා වායු ගෝලය නිර්මාණය වෙලා තින්නේ විවිධ වායු වර්ග වලින් වගේම වායු ලවණ ද්‍රව්‍යයන්. නේද? දූවිලි වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි දන්නවා වායු ගෝලීය සංහිඳිය තුළ ජල වාෂ්පත් තියෙනවා. නේද? ජල වාෂ්ප තියෙනවා 0.2 ඉඳලා 4 දක්වා වෙනස් වෙන සීමාවන් තුළ. ඒක නියතගේක නැහැ. පරාසයක් ඇතුළේ වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. ඇයි අපි දන්නවනේ වායු ගෝලයට ජල වාෂ්ප එකතු වෙන්නේ වාෂ්පීකරණයෙන්, උත්සේදනයෙන්, වර්ෂාපතනයෙන්, වර්ෂණයෙන් වගේ ක්‍රියාවලිය මගින්. නේද? ඒ නිසා මේක වෙනස් වෙනවා. එහෙනම් ජල වාෂ්ප තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ද වායු ගෝලය සහ ජල ගෝලය කියන දෙන්න වෙන් කළා කතා කරන්න. වායු ගෝලය නිසා ජල ගෝලය නිර්මාණය වෙලා තියෙනවා වගේම වායු ගෝලීය සංහිඳියා තුළ ජලයක් තියෙනවා. ජල වාෂ්ප අන්තර්ගත. නේද? එහෙනම් මේ දෙක අතර බිඳින්න බැරි සම්බන්ධයක් තියෙනවා කියලා ඒ උදාහරණයෙන් පේනවා. ඊළඟට ළමයි ශිලා ගෝලයේ අපි ශිලා ගෝලය ගැන කතා කරනකොට ශිලා ගෝලයේ අපි දැක්කා පස නිර්මාණය වෙනවා. නේද? ශිලා ගෝලයේ මතුපිටම දඩෝමිනේ අපි මේ පැය ගහලා ඉන්න පස. එතකොට මේ පාෂාන ශිලා ගෝලයේ නිර්මාණය වෙලා තියෙන මේ පාෂාන දිරාපත් වීමේ ක්‍රියාවලියට ජලය දායක වෙලා තියෙනවා. නේද? අපි දන්නවා පාෂාන පෘෂ්ඨ මත වර්ෂාපතනය ලැබෙන ජලය වැහෙනාම පාෂාන සමග ඒවැය තියෙන ඛනිජ සමග සමානට ඒවා ඛනිජ බැඳලා එකට බැඳලා තියෙන බදාමයේ සමග අර ජලයේ තියෙන අම්ල වර්ග ලවණ වර්ග ප්‍රතික්‍රියා කරනවා. නේද? ප්‍රතික්‍රියා කරලා පාෂාණය දිරාපත් කිරීමට ලක් කරනවා. එහෙම දිරාපත් වෙලා හැදෙන ස්තරය තමයි අපි කියන්නේ පස කියලා. එහෙනම් අපිට පුළුවන් ද ජල ගෝලයයි ශිලා ගෝලය වෙන් කරන්න? බැ. ඊළඟට අපි පසේ තියෙන සංයුතිය ගැන කතා කරනකොට අපි කියනවා පසේ කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ දිරාපත් වෙන දේවල් තියෙනවා. දිරාපත් නොවන දේවල් තියෙනවා. ඒ කියන්නේ අකාබනික ද්‍රව්‍ය තියෙනවා. ජලය තියෙනවා. නේද? පාංශු වාතය තියෙනවා. මේ වායු වලේ තියෙන වායු වර්ග පසෙත් තියෙනවා යම් සීමාවක් දක්වා. පස් කැටස්සේ තියෙන කිස් සිදුරු පිරලා තියෙන මේ වායු වලේ වායුන්ගේ. ඉතින් අපි කියනවා පාංශු වාතය. හැබැයි උකට ජලය ටිකක් වැටුණොත් තමයි අර සිදුරු ඔක්කොම ජලයෙන් පිරීලා පාංශු වාතය නිදහස් වෙලා යන්නේ. එහෙනම් අපිට පුළුවන් ද ශිලා ගෝලයයි වායු ගෝලය අතර තියෙන සම්බන්ධය බිඳින්න බැහැ. නේද? ඒ වගේම තමයි ඔය හැම දෙනාම සමග. ඒ කියන්නේ ජල ගෝලයේ වායු ගෝලය ශිලා ගෝලය කියන හැම එකේම සමග ජෛව ගෝලයේ අන්තර් සම්බන්ධතාවක් පවත්වනවා ළමයි. නේද? දැන් බලන්නකෝ ජෛව ගෝලය නියෝජනය කරන පාර්ශ්ව දෙකයි ඉන්නේ. එක්ක සතුන් එක්ක ශාක. නේද? ඔය දෙක තමයි ඉන්නේ. ඒතර බලන්න ශාකවලටත් සතුන්ටත් වායු ගෝලය අත්‍යවශ්‍යයි. ශාක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය කරන කාබන් ඩයොක්සයිඩ් වායු වලින් ගන්න. මේ මිනිසාතුළු ජීවීන් ඒගොල්ලන්ගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායු වලින් ගන්න. එහෙනම් බලන්න වායු ගෝලයත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. ඊළඟට පස සමග ශිලා ගෝලයේ සමග ශාක දැඩි සම්බන්ධතාවක් පවතුන. නේද? ඊළඟට ජීවීනුත් එහෙම. ඊළඟට ජල ගෝලයේ සමග දැන් අපි දන්නවා ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. ජීවි සාධක ජීව පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි ජලය. ශාකවලට සතුන්ට ජලය නැතු යම් සීමා
වක්තුල ජීවත් වෙන්න පුළුවන්. නමුත් එයින් එහාට ජීවත් වෙන්න බෑ. නේද? දැන් ජලය නැතුව නම් මිනිස්සුන්ට දින 3-4ක් ඉන්න පුළුවන්. හැබැයි එයින් එහාට ඉන්න බෑ. ජීවිතක්ෂයටපත් වෙනවා. එහෙමයි ජල ගෝලයත් එක්ක ජෛව ගෝලයේ සම්බන්ධය. හැබැයි අපි දන්නවා වායු ගෝලයේ තියෙන වායු සම්බන්ධතාවය ඊට වඩා ප්‍රබලයි. නේද? දැන් අර හරියටම ටැංකියක මාළු ජීවත් වෙනවා වගේ තමයි මේ වායු ගෝලය තුල ජීවීන් ජීවත් වෙන්නේ. මේ වායු ගෝලී සීමාවෙන් ජීවි ඉවතර ඇදලා ගන්නවා නම් අපි දන්නවා එයාට ජීවත් වෙන්න බෑ. එහෙනම් ජලයට වඩා වැදගත්කමක් තියෙනවා වායුව. නේද? වායුව. ඒතර බලන්න ජෛව ගෝලය කියන කෙනා ජල ගෝලයක් සමග දැඩි සම්බන්ධයි, ශිලා ගෝලයක් සමග සම්බන්ධයි, අනිත් පැත්තෙන් වායු ගෝලිය සමග දැඩි සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අපිට පේනවා අපි භෞම පද්ධතිය කියන ඒකකය අරගෙන කොටස් කරලා වෙන වෙනම කතා කළේ ඇයි අපිට මේක තේරුම් ගන්න ලේසි වෙන්නේ. හැබැයි අපි දන්නවා සත්‍ය தත්ත්වය තමයි හැබැයි ලෝකෙදී අපිට කිසිම අවස්ථාවකදී මේ උපකූල වින් කළා කතා බහ කරන්න බැ. ඒක ක්‍රියාකාරීත්වර්ධනය කිරීම සඳහා වින් කරගත්තට සැබෑ ලෝකෙදී මේ දේවල් සියල්ලම එකට එක සම්බන්ධයි, දැඩි සම්බන්ධයක් තියෙනවා. ඒ දැඩි සම්බන්ධතාව අපි විග්‍රහ කරන තනි වචනයක් දාලා අවියෝජනීය සම්බන්ධයක්. ඒ නිසා මතක තියාගන්න. ඔයාලා දන්නවා පද්ධතියක සංරචකයකට යම් හානියක් වුණොත් ඒ මුළු පද්ධතියම අක්‍රිය වෙන්නේ හේතුවක් වෙන්න පුළුවන්. දැන් විදුලි පංකාවක් ගැන හිතන්න. ඊතර දින විදුලි පංකාව තමන්ගේ ටේබල් එක ළඟ ෆෑන් එකක් දාගෙන ඉච්චාමත් වෙලා. නේද? ඔයා කල්පනා කරන්න ඕකේ තියෙන සංරචක වලට කිසියම් හානියක් වුණොත් එක සංරචකයකට කිසියම් හානියක් වුණොත් ඔය පද්ධතිය වැඩ කරයිද? ඔක ක්‍රියාකාරීත්වයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට සැපේන විදුලි බලය නැහැ කියන ඔක ක්‍රියාකාරීත්වයටපත් වෙන්නේ. ඒත් නැහැ. ඒ වගේ තමයි මුදේ බෞම පද්ධතියේ සංරචක හතරක් තියෙනවා. හතරේ යම් කිසි තැනක හානියක් සිද්ධ වුණොත් ඒක සමස්ත පද්ධතියේම ක්‍රියාකාරීත්වයට බලපානවා. සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා අපි වැදගත්, ඉතාම වැදගත්, වැදගත් නෙමෙයි ඉතාම වැදගත් මේ බෞම පද්ධතියේ තියෙන තුලිතතාවය සමතුලනේ රැකගන්න කටයුතු කරන එක ඉතාම වැදගත්. එහෙම නොවුනොත් මේ පද්ධතිය යම් තැනකට හානියක් සිද්ධ වුණොත් ඒක අනිකුත් සංරචක සියල්ලටම පහේ අනිසියම්දමින් බලපෑ හැකි. මම උදාහරණයක් කියන්නද? කතා කරනවා වැඩි නමුත් මේක ඔක්කොම කතා කරලා පොඩි මාතෘකාවක් නිසා එකපාරට ලියන තමයි කල්පනාව. මම කිව්වේ මේ පද්ධතිය යම් තැනකට හානියක් වුණොත් ඒක මුළු පද්ධතියටම බලපානවා. දැන් අපි දන්නෝනේ වායු ගෝලීය සංගීතය තුළ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නම් තමයි මෙන්න මෙච්චරයි. 0.03 මෙච්චරයි තියෙනවා. හැබැයි අපි දන්නවා මිනිස්සුගේ ක්‍රියාකාරකම් වගේ සහ ස්වභාවික ක්‍රියාකාරකම් වගේ මේ ප්‍රමාණය වැඩි වෙනවා. මේකෙන් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට මොකද වෙන්නේ? මුළු වායු ගෝලයේම තාපවත් වීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ තාපය අවශෝෂණය කරගන්න පුළුවන් වායුවක් කියලා නේ පිළිගෙන කරන්නේ. ඒ තාප අවශෝෂක වායුවක් තාපේ රඳවා ගැනීමේ හැකියාව තියෙනවා යාට. එතකොට වායු ගෝලිය තුල තියෙන ඕනි ප්‍රමාණය ඉක්මවා කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙනවා නම් මිනිසුන්ගේ ක්‍රියාවලිය වලින් හරි ස්වභාවික ක්‍රියාවලිය වලින් හරි ඒකින් වෙන්නේ වැඩිපුර වායු ගෝලිය තුල තාපය රැඳෙනවා. උෂ්ණත්වය රැඳෙනවා වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා ගෝලීය තාපවත් වීමේ ගැටලුවට මේ මුළු ලෝකෙම මුහුණ දෙනවා දැන්. නේද? 21 වසරේ තියෙන ප්‍රබලම අභියෝගය තමයි මේ ගෝලීය තාපවත් වීම. එතකොට ඒකෙන් මුළු මහත් ප්‍රජාවටම ගෝලීය ප්‍රජාවටම දැඩි බලපෑම. නේද? ඒක ලංකාවේ අපිට විතරක්වත් ඊළඟ මේ මාලදිවයින් වල ජීවත් වෙන අයට විතරක්වත් නෙමෙයි. නේද? දැන් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන මූලාශ්‍ර ටික පෙළගස්සලා බැලුවොත් පළවෙනි තැනට එන්නේ ඔසල ඉන්ධන භාවිතය. නේද? ඔසල ඉන්ධන භාවිතය තමයි ප්‍රබලම ගැටලු බවට පත් වෙලා තියෙන්නේ. ඒකත් තව පොඩ්ඩක් අස්සද අධ්‍යයනය කළ බැලුවොත් ලෝකයේ රටවල් ඔසල ඉන්ධන භාවිත කරන ප්‍රමාණයන් අනුව බලුවා අංකයකට පත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ලෝකයේ බල ශක්ති පරිභෝජනයේ පෙට්‍රෝලියම් විතරක් නෙමෙයි මේ කියන්නේ සම්පූර්ණයෙන් කියලා කියන්නේ ලෝකයේ බල ශක්ති භාවිතයෙන් ගත්තහම 4 in 1 25 කාලක් හරි පාවිච්චි කරනවා කියලා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට බලන්න ඒගොල්ලෝ තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන රටවල් පිළිවෙල අනු පිළිවෙල පෙළගස්සලා ගත්තෝ මුලටම ඉන්න රට. එතකොට මේ ගෝලීය තාපවත් වීමේ ලොකුම බලපෑම ඒගොල්ලන්ට ඇති වෙන්න ඕනි කියලා අපි කියන්නේ එහෙම නැහැ. ඇමරිකාව මේකට 25% දායකත්වයක් දුන්නට ඒකේ බලපෑම ඇමරිකාවට පොදුයි, ලංකාවට පොදුයි, මාලදිවයින් වලට පොදුයි, ජපානයට පොදුයි, සියලු දෙනාටම පොදුයි. ඇයි මේක පද්ධතියක්? නේද? බෞම පද්ධතිය. ඒ නිසා කිසියම් තරකට හානියක් වුණොත් ඒක මුළු සම්පූර්ණ පද්ධතියම බලපාන. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ඒ නිසා අපි කළ යුත්තේ මොකද්ද? අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕනි මොකටද? මේ බෞම පද්ධතියේ තුලිතතාව රැකගන්න. නේද? බෞම පද්ධතියේ තුලිතතාව රැකගන්න. ඒතර අපිට බැරිද සටහනක් ඇඳලා පෙන්නන්න මේ බෞම පද්ධතියේ තියෙන සම්බන්ධතා ජාලය? ඈ ටිකක් සංකීර්ණ වැඩක්.
නේද? ටිකක් සංකීර්ණ වැඩක්. බහුම පද්ධතියේ තියෙන අන්තර්ක්‍රියාකාරීත්වය රූප ස්ථානකින් පෙන්වනවා කියන එක ලේසි නෑ. ඇයි? වායු ගෝලයේ ජල ගෝලයක තියෙන සම්බන්ධතා ලක්ෂ ගණක් වෙන්න පුළුවන්. ඊළඟට ජෛව ගෝලයේයි අනිකුත් උප ගෝලයක තියෙන සම්බන්ධතා ප්‍රමාණය ගත්තාම ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නේද? ඒ නිසා එවැනි තත්ත්වයක් තියෙන තැනක අපිට පුළුවන් කමක් නෑ මේක බොහොම මේ ලේසියට පහසුවට හිතලා මේ සම්බන්ධතා ජාලය පෙන්වන්න. නමුත් අපි උත්සාහය ගමු. නේද? උත්සාහය ගමු. අපි ගමු ජෛව ගෝලයේ කියන කරා මැද්ද. හරි ජෛව ගෝලයේ. ඇයි මෙයා හැමෝම එක්ක සම්බන්ධතා තියෙනවා කියලා කියන්නේ? ඔන්න දැම්ම ජෛව ගෝලයේ මැද්දට. අපි ගමු වටේට අනිත් තුන්දෙනා. මේ ඉන්නවා වායු ගෝලයේ. නේද? වායු ගෝලයේ. මේ පැත්තට ගමු ජල ගෝලයේ. ඊළඟට මම මෙතෙන්ට දානවා ශිලා ගෝලයේ. ශිලා ගෝලයේ. ඔන්න උපගෝල හතර ඉන්නවා. දැන් අපි දන්නවා වායු ගෝලයේ ජල ගෝලයත් එක්ක සම්බන්ධයි. ඊළඟට ජල ගෝලයේ අනිත් පැත්තට වායු ගෝලයත් එක්ක සම්බන්ධයි. ඊළඟට වායු ගෝලයේ ශිලා ගෝලයත් එක්ක සම්බන්ධයි. ඊළඟට ශිලා ගෝලයේ වායු ගෝලයත් එක්ක සම්බන්ධයි. ඊළඟට ළමයි ජල ගෝලයේයි ශිලා ගෝලයේ සම්බන්ධතා තියෙනවා. ඊළඟට අනිත් පැත්තට ජල ගෝලයේ ශිලා ගෝලයේ අතර සම්බන්ධතා ගොඩනගනවා. ඊළඟට බලන්නකො මේ මැද්ද ඉන්න මෙයා හැමෝම එක්ක සම්බන්ධයි. නේද? ජෛව ගෝලයේ ජල ගෝලයේ එක්ක සම්බන්ධයි. අනිත් පැත්තට තියෙනවා. මෙයක් තියෙනවා. නේද? මේ මෙන්න මෙහෙම දාලා පෙන්වන්න පුළුවන්. එතකොට අර ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් තියෙනවා කියපු අන්තර් සම්බන්ධතා ටික ඔක්කොම පෙන්වනවානේ මේ කතාවේ. එහෙනම් අපිට පුළුවන් මේක චතුරස්‍රයක් ඇතුළට දාගත්තොත් මෙන්න මේ විදිහට දාගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේක පෙන්වලා දෙන්න මොකක් කියලාද? බෞම පද්ධතියේ අන්තර් ක්‍රියාකාරීත්වය. නේද? බෞම පද්ධතියේ අන්තර් ක්‍රියාකාරීත්වය තමයි මේ පෙන්නලා දෙන්නේ. සංරජක අතර තියෙන අන්තර් සම්බන්ධතාව. එහෙනම් මේකේ යම් තරගන හානියක් වුණොත් මුළු පද්ධතියේම ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා සමතුලිතව තුලිතව පවත්වා ගැනීම ඉතාම වැදගත් කියන එක මතක් වෙන්න ඕනේ. පොඩ්ඩක් අපි ලියමු එහෙනම්. මාතෘකාව ලිව්වනේ නේද? ඒ යටතේ මෙහෙම ලියන්න. දැන් මාතෘකාවයි කියන්නේ. මාතෘකාව බෞම පද්ධතියේ තුලිතතාව සහ එහි වැදගත්කම. බෞම පද්ධතියේ තුලිතතාව සහ එහි වැදගත්කම. හොඳයි එහෙනම් මෙහෙම ලියන්න ඒ යටතේ බෞම පද්ධතිය ජල ශිලා වායු සහ ජෛව යන ජල ශිලා වායු සහ ජෛව යන ජල ශිලා වායු සහ ජෛව යන උපගෝල හතරකි උපගෝල හතරකි උපගෝල හතරකි නිර්මාණය වී තිබේ උපගෝල හතරකින් නිර්මාණය වී තිබේ මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය සරලව අවබෝධ කර ගැනීම සඳහා මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය සරලව අවබෝධ කර ගැනීම සඳහා සරලව අවබෝධ කර ගැනීම සඳහා උපපද්ධති වෙන වෙනම ගෙන උපපද්ධති වෙන වෙනම ගෙන උපපද්ධති වෙන වෙනම ගෙන අධ්‍යයනය කිරීම සිදු කළත් අධ්‍යයනය කිරීම සිදු කළත් ඒවා සැබෑ ලෝකයේදී ඒවා සැබෑ ලෝකයේදී ඒවා සැබෑ ලෝකයේදී දැඩි අන්තර් සම්බන්ධතාවන් ගොඩනගාගෙන සැබෑ ලෝකයේදී දැඩි අන්තර් සම්බන්ධතාවන් ගොඩනගාගෙන
ඇති නිසා සම්බන්ධතාවන් ගොඩනගාගෙන ඇති නිසා මෙම සංරචක අතර මෙම සංරචක අතර මෙම සංරචක අතර මෙන්න තියෙන වචනය අවියෝජනීය අවියෝජනීය පරාංගතුල දාන්න බිඳලිය නොහැකි මෙම සංරචක අතර අවියෝජනීය සම්බන්ධතාවන් ගොඩනැගී තිබේ උදාහරණ උදාහරණ අපි කීපයක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා දැන් මේ කියන්නේ මේ මාතර දැඩි අන්තර් සම්බන්ධතා තියෙනවා බිඳලා වින් කරලා අරගෙන කතා කරන්න බෑ කියලා නේ කියන්න හදන්නේ ඒ බව පෙන්වලා දෙන සාක්ෂි කීපයක් උදාහරණ වශයෙන් පෙන්වන්නයි හදන්නේ උදාහරණ අංක 1 ලියන්න මෙහෙම හයිඩ්‍රජන් ඔක්සිජන් වැනි වායු ගෝලයේදී වායුන් වර්ග හයිඩ්‍රජන් ඔක්සිජන් වැනි වායු ගෝලයේදී වායුන් වර්ග එකතු වීමෙන් ජල ගෝලය නිර්මාණය වී ඇති නිසා ජල ගෝලය නිර්මාණය වී ඇති නිසා ඒකයි කියන්නකෝ වායු ගෝලය ඇති හයිඩ්‍රජන් ඔක්සිජන් වැනි වායු වර්ග එකතු වීමෙන් वायु गोले अति हाइड्रोजन ऑक्सीजन वेनि वायु वर्ग एकतु वीमे वायु वर्ग एकतु वीमे जल गोले निर्माणी वियति निसा जल गोले निर्माणी वियति निसा वायु गोले जल गोले अतर वायु गोले जल गोले अतर සමීප සම්බන්ධතාවක් පවතී සමීප සම්බන්ධතාවක් පවතී එසේම වායුගෝලීය සංයුතිය තුල එසේම වායුගෝලීය සංයුතිය තුල වායුගෝලීය සංයුතිය තුළ ජල වාෂ්පද අන්තර්ගත වේ ජල වාෂ්පද අන්තර්ගත වේ හොඳයි දැන් එහෙනම් අපිට පැහැදිලි වුණා වායුගෝලයයි ජල ගෝලය අතර තියෙන සම්බන්ධය නේද අවස්ථා දෙකක් දෙපැත්තටම කිව්වා උදාහරණ අංක 2 උදාහරණ අංක 2 සර් ඔව් अरे सेम की बतानी ना पढ़ा किया ना को इसे मत वायु बोली संयुतिय तुल जलवाष्पद इसे मत वायु बोली संयुतिय तुल जलवाष्पद अंतर्गत वी जलवाष्पद अंतर्गत वी මට තප්පරයක් දෙන්න හොඳයි අපි යමු දෙවෙනි උදාහරණයට දෙවෙනි උදාහරණයට යමු උදේ දැන් මේ නෝට් එකේ ලියාගන්න බැරි වුණොත් අර එක ළඟම ළඟම දෙයක් නැගෙනකොට කමක් නැහැ
ටිකක් අර දුර දේවල් ලියාගෙන බලලා ආපහු ඇවුවොත් එමේ එක පාට කියා ගන්න අමාරු. ඒ කියන්නේ නෝට් එකක් බලාගෙන ඒක දෙනව නෙමෙයි. ඉවලේ තමයි නෝට් එක හදලා දෙන්නේ. හරි ඒ නිසා ටිකක් අමාරුයි. ඒකට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ලියාගෙන බලනොත් ඒක නිතන්න එපා. ඒකට ඉඳ තියලා ඉස්සරහට යන්න රෙකෝඩින් එක දෙනවනේ. අන්න ඒක දුන්න වෙලාවට බලලා ඒක 100 පාරක් කරලා බලන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා ඒ ටික එහෙම බලලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඈ. ළඟම දෙයක් දැන් මේ වචන තුන හතරක් කියන්න කියලා ඕන දෙකක් විතර අමතක වුණොත් ඒක ගැටලුවක් නැහැ. හරි එහෙම නැත්නම් අර වාක්‍යයක් මොකුල ඉඳලා අහවල් තැන ඉඳලා කියලා පොඩි කියන්න අමාරු නේද? පුළුවන් හැකි සෑම වෙලාවකම කියන්න බැරි වුණොත් අර වැඩේට යන්න. හොඳයි උදාහරණ අංක දෙක. අපි ලියමු ජල ගෝලයයි ශිලා ගෝලය අතර තියෙන සම්බන්ධය ගැන අදහසක් කියවන උදාහරණ. කියන්න මෙහෙම වර්ෂණයෙන් ලැබෙන ජලයෙන් වර්ෂණයෙන් ලැබෙන ජලයෙන් වර්ෂණයෙන් ලැබෙන ජලයෙන් ශිලා ගෝලයේති පාෂාණ වර්ෂණයෙන් ලැබෙන ජලයෙන් ශිලා ගෝලයේති පාෂාණ ශිලා ගෝලයේති පාෂාණ दिरापत्वीम निसा शिलागोले मतुपित स्तरेवु पस निर्माणीय जालय अंतर्गत जालय अंतर्गत सरट वहन इंसान पैदा बना पैदा जलगोल शिला गोले आकृति के संबंध में केवल दिव्य अवस्था क्या नहीं ඊළඟට අපි තුන්වෙනි අවස්ථාවකට යමු උදාහරණ තව ඕතරම් දෙන්න පුළුවන් අවස්ථා තුනකින් අපි නවතිමු අපි කියමු මෙන්න මේ ජෛව ගෝලය කියලා කෙනා මේ හැම උපගෝලයක් එක්කම සම්බන්ධතාව ගොඩනගාගෙන ඉන්න බව ඒක මේවා එකිනෙකින් වෙන් කරන්න බෑ කියලා කියනවා තුන්වෙනි උදාහරණයට යමු එයාද ජෛව ගෝලයේ නියෝජනය කරන जैव गोले नियोजने करण जैव गोले नियोजने करण शाक सह सतुल शाक सह सतुल शाक सह सतुल ये पैवत्म सलहा ज
जालय सह वातय जालय सह वातय अत्यावश्य साधक बवट पद्धति वे जालय सह वातय अत्यावश्य साधक बवट पद्धति वे जलेसा वाते अत्यावश्य साधक भवत पद्धति वे एसेम जैव गोले क्रियाकारित्व तुल एसेम जैव गोले क्रियाकारित्व तुल शिलागोले समगत दैटी अंतर संबंधतावन शिलागोले समगत दैटी अंतर संबंधतावन एथिकर विनसिटी दैनिक संबंधतावान अधिकरण स्थिति හොඳයි දැන් උදාහරණ තුන ඉවරයි පහලින් අපි ලියමු මේවෙන් පැහැදිලි වෙන්නේ බෞම පද්ධතියේ තියෙන සංරචක හතර සැබෑ ලෝකයේදී දැඩි ලෙස අන්තර් සම්බන්ධතා ගොඩනගාගෙන සිටින බව නේද අපි ලියමු නිගමනය පහලින් ලියන්න මෙම උදාහරණ අවස්ථා වලින් පැහැදිලි වන්නේ मेम उदाहरण अवस्थावली पहजली वाणे मेम उदाहरण अवस्थावली पहजली वाणे बहुम पद्धतिये संरचक मेम उदाहरण अवस्थावली पहजली वाणे बहुम पद्धतिये संरचक अन्योन्य वशेन निकिनिकातर अन्योन्य वशेन निकिनिकातर अन्योन्य वशेन निकिनिकातर दैटि अंतर संबंधतावन दैटि अंतर संबंधतावन मेम संकीर्ण अंतर संबंधता जाले मेम संकीर्ण अंतर संबंधता जाले पहासुएं नवबोध कर गनीमत मेम संकीर्ण अंतर संबंधता जाले पहासुएं नवबोध कर गनीमत संकीर्ण अंतर संबंधता जाले पहासवे नवबोध कर गनीमत पहात सरल सटहन पहात सरल सटहन पहात सरल सटहन युदागत है किए पहात सरल सटहन युदागत है किए वर्ण भावित
හැදලා අතුස්සන්න කෙනෙක් දෙන්නේ ඒකට අපිට ඊළඟ වැඩේට ගියේ නේ මේ අතර පරිවිඩයක් තියෙනවා කියන්නේ ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ දන්නවා අනිත් පන්තිනම් මේ වෙනකොට සාමාන්‍ය විදිහට හෝල් ක්ලාස් පටන් අරගෙන තියෙන්නේ මම සතියක කාලයක් නිවාඩු ගත්තනේ ඔබට කියලා නේද විභාගයකට සූදානම් වෙන්න තමයි නිවාඩු ගත්තේ ඔබ දන්නවා ඒ කාරණය ඒ නිසා මගේ පන්ති හෝල් ක්ලාස් ආරම්භ වෙනවා මේ එළඹෙන ඉරිදා ඉඳලා හරි එළඹෙන ඉරිදා සිට සාමාන්‍ය පරිදි පන්ති ආරම්භ වෙනවා අපි දන්නවා ඉතින් ආරම්භ වුණාට වැඩි කාලයක් ආයි කරන්න ලැබෙන එකක් නෑ වගේ දැන් අලුත් වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් යනවා මුළු ලෝකෙ පුරාම තම වේගයෙන් ඒ නිසා මේ ඒ දක්වාම සාමාන්‍ය පරිදි පන්ති පවත්වන්න තීරණය කළා දෙන අවසර ලැබිලා තියෙනවා ඒ නිසා පස්වෙනි දාසෙට මේ ඉරිදා ඉඳලා සාමාන්‍ය පරිදි හෝල් වල ආරම්භ වෙනවා හරි ඒ අදාළ දින සහ වේලාවල් ඔබගේ අර අපි කිව්වනේ කොමන් ගෲප් එකේ ඉන්නේ නැතුව අදාළ පන්තියේ ගෲප් එකට ඔබට වෙනම ඇඩ් වෙන්න කියනවා මේ අදාළ ගෲප් වලට විතර කොමන් ගෲප් එකේ දාන්නේ නැහැ එහෙම දැම්මහම එක්කෙනා එක එක පන්ති වල ඉන්නේ මෙතන ඉන්නේ ඒගොල්ලන් වැරදි අවබෝධය යන පුරා නිසා අදාළ තැන ගෲප් එකට විතර අදාළ වේලාව සහ දිනේ යොමු කරනවා එතකොට ඒවට සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ මොනාරි කියන ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නම් අහන්න පුළුවන් මැසේජ් දාන්නත් පුළුවන් නැත්නම් මයික්‍රෝෆෝන් ඕන් කරන්න පුළුවන් සිගැටුවක් නැහැ ඕනි මාධ්‍යකින් අවශ්‍ය දේවල් දැනගන්න පුළුවන් අහන්න එකෙනෙක් වැඩ ඉවරයි. ආ දෙන්නෙක් තුන්දෙනෙක් වැඩ ඉවරපු ගමන් මම සෝන්ට් එකට යනවා. දෙන්නෙක් වැඩ ඉවරයි. හොඳයි, ගොඩක් අය වැඩ ඉවරයි. එහෙනම් අපි යමු ඊළඟ පහලින් කියන්න පොතේ මෙහෙම බෞම පද්ධතිය සැබවින්ම පද්ධතියකි. බෞම පද්ධතිය සැබවින්ම පද්ධතියකි. ජල ශිලා වායු හා ජෛව යන උපගෝලවල ජල ශිලා වායු සහ ජෛව යන උපගෝලවල උපගෝලවල අන්තර් ක්‍රියාකාරීත්වයෙන් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් නැත්නම් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් නිසා අන්තර් ක්‍රියාකාරීත්වය නිසා බෞම පද්ධතියේ
බවුම පද්ධතියේ ප්‍රජිට්ටගේ කායි කියන්නද ජල ශිලා වායු හා ජෛව යන උපගෝලවල අන්තර් ක්‍රියාකාරීත්වය නිසා අන්තර් ක්‍රියාකාරීත්වය නිසා බෞම පද්ධතිය බෞම පද්ධතිය ක්‍රියාකාරී පද්ධතියක් බවට බෞම පද්ධතිය ක්‍රියාකාරී පද්ධතියක් බවට බෞම පද්ධතිය ක්‍රියාකාරී පද්ධතියක් බවට පත් වී තිබේ ක්‍රියාකාරී පද්ධතියක් බවට පත් වී තිබේ එනිසා මෙම පද්ධතියේ කිසියම් වූ සංරචකයකට එනිසා මෙම පද්ධතියේ කිසියම් වූ සංරචකයකට මෙම පද්ධතියේ කිසියම් වූ සංරචකයකට කිසියම් වූ සංරචකයකට හානිදායක තත්ත්වයක් ඇති වුවහොත් හානිදායක තත්ත්වයක් ඇති වුවහොත් එය සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වයට එය සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වයට එය සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අහිතකර අන්දමින් බලපායි අහිතකර අන්දමින් බලපායි මේ නිසා බෞම පද්ධතියේ තුලිතතාව රැකෙන පරිදි මේ නිසා බෞම පද්ධතියේ තුලිතතාව රැකෙන පරිදි බෞම පද්ධතියේ තුලිතතාව රැකෙන පරිදි කටයුතු කිරීම බෞම පද්ධතියේ තුලිතතාව රැකෙන පරිදි කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වේ බෙහෙවින් වැදගත් වේ හොඳයි දැන් කියුවේ මේ පද්ධතියේ සංරචකයකට යම් හානියක් වුණොත් යම් අහිතකර අන්දමේ බලපෑමක් වුණොත් ඒක සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අහිමිකර ලෙස බලපාන ඒ වගේම තමයි ඒකෙන් ඇතිවන ප්‍රතිඵලය මේ සෑම සියලු පද්ධතියකටම එක හා සමාන භුක්ති විඳින්නත් සිද්ධ වෙනවා ඒ නිසා අපි මේ වැඩ කටයුතු කරනකොට විශේෂයෙන්ම මිනිස්සු සමතුලිතතාව කාගේද බෞම පද්ධතියේ සමතුලනය කිරීම අවධානය යොමු කරලා වැඩ කටයුතු කිරීම වඩා යෝග්‍යයි කියන එක තමයි මේ කියන්නේ නේද තුලිතතාව රැක ගන්න ඕන අපි උදාහරණයකින් ඕක පෙන්නලා දෙමු ඒ තුලිතතාවේ බිඳ වැටුනහම මොනවද ඇති වෙන ප්‍රශ්න ගැටලු කියන එකක් පෙන්නලා දෙන්න හරි උදාහරණයකට යම් උදාහරණ උතනින් එතකොට මේ පාඩම ඉවරයි උදාහරණ වායු ගෝලයේ සාමාන්‍ය සංයුතිය තුළ වායු ගෝලයේ සාමාන්‍ය සංයුතිය තුළ සියයට බිංදුවයි දශම බිංදුවයි තුනක ප්‍රතිශතයකින් සාමාන්‍ය සංයුතිය තුළ සියයට බිංදුව දශම බිංදුවයි තුනක ප්‍රතිශතයකින් කාබන් ඩයොක්සයිඩ්
පැවතිය යුතු වුවත් කාබන් ඩයොක්සයිඩ් පැවතිය යුතු වුවත් ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකම් වල බලපෑමක් ලෙස ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකම් වල බලපෑමක් ලෙස එම ප්‍රතිශතය වැඩි වන්නේ නම් එම ප්‍රතිශතය වැඩි වන්නේ නම් එම ප්‍රතිශතය වැඩි වන්නේ නම් පහළ වායු ගෝලය අනිසි ලෙස තාපවත් වීම සිදු වේ පහළ වායු ගෝලය අනිසි ලෙස නැත්නම් අසාමාන්‍ය ලෙස තාපවත් වීම සිදු වේ මෙය ගෝලීය තාපවත් වීම නම් වූ ප්‍රබල ගැටලුව මෙය ගෝලීය තාපවත් වීම නම් වූ ප්‍රබල ගැටලුවයි මෙය ගෝලීය තාපවත් වීම නම් වූ ප්‍රබල ගැටලුවයි දැන් උදාහරණේ ඡේදයක් ආයි යන්න වෙනවා හොඳේ කියන්න හදන්නේ දැන් මේ කියන වැඩේට වැඩිපුර දායකත්වය දෙන්නේ අපි දන්නවා කාර්මීකරණය වෙච්ච රටවල්. ඒ කියන්නේ කවුරුද කිව්වොත් සංවර්ධිත රටවල්. නේද? ඒගොල්ලෝනේ වැඩිපුර පොසිල් ඉන්ධන පාවිච්චි කරන්නේ, වගාවීම් ඇති කරන්නේ, කැලෑලි බෙලි කරන්නේ ඒගොල්ලෝ. නේද? ඒගොල්ලෝ මේ කාරණාව වලට මුල්තැන දීලා කටයුතු කළා. මේකට ලොකු දායකත්වයක් දුන්නාට ප්‍රතිඵල භුක්ති විඳීමේදී සංවර්ධිත රටවල් වලට කියලා වැඩි වෙනු සංවර්ධනයේ අඩු රටවල් වලට මුණ සංවර්ධන රටවලට අඩු රටවල් වලට කියලා අඩුවීමක් වෙන්නේ නැහැ. නේද? මේ හරහා ඇතිවන අනිසි ප්‍රතිඵල සංවර්ධිතද සංවර්ධනයේ වෙමින් පවතිනද මුණ සංවර්ධිතද අදාළ නැහැ. ඒක හැම දිනාටම එක හා සමාන භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් අපි ඊළඟ ඡේදයේ උදාහරණ ඊළඟ ඡේදයට යන්න ඕනේ නේද? කියන්න මෙම කාරණේදී නැත්නම් මෙම කරුණේදී සංවර්ධිත රටවලින් සැපයෙන දායකත්වය මෙම කරුණේදී සංවර්ධිත රටවලින් සැපයෙන දායකත්වය ඉහළ මට්ටමක තිබුණද ඉහළ මට්ටමක තිබුණද මෙම ගැටලුව මගින් නැතිවන බලපෑම් වලදී මෙම ගැටලුව මගින් වන බලපෑම් වලදී මෙම ගැටලුව මගින් වන බලපෑම් වලදී සංවර්ධිත සංවර්ධනයේ වෙමින් පවතින සංවර්ධිත ක්‍රමා සංවර්ධනයේ වෙමින් පවතින සර් මොකද දැන් මෙම ගැටලුව මත ඊට පස්සේ මෙම ගැටලුව නිසා ඇතිවන ප්‍රතිඵල මෙම ගැටලුව මත ඇතිවන ප්‍රතිඵල සංවර්ධිත ක්‍රම සංවර්ධනයේ වෙමින් පවතින සංවර්ධිත ක්‍රම සංවර්ධනයේ වෙමින් පවතින යන සෑම රටකටම එක හා සමානයි යන සෑම රටකටම එක හා සමානව යන සෑම රටකටම එක හා සමානව භුක්ති විඳීමට සිදු වේ භුක්ති විඳීමට සිදු වේ එවැනි ගැටලු කීපයක් පහත සඳහන් පරිදි වේ
එවැනි ගැටලු කීපයක් පහත සඳහන් පරිදි වේ. හොඳයි දැන් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නය අවබෝධ වුණාද මොකද්ද කියලා? වායුවේ තියෙන්න ඕනි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් 0.03යි. හැබැයි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් සහ ස්වභාවික ක්‍රියාකාරකම් කියන දෙකම නිසා. හැබැයි අපි දන්නවා ස්වභාවික ක්‍රියාකාරකම් වලට වඩා මේ වැඩේදී ප්‍රොමෝට් වෙන්නේ මිනිස්සුන්ගේ කටේ. මානව කටේ. නේද? එතෙන් මේගොල්ලෝ තමයි ඉස්සරහට එන්නේ. මේ කියන ක්‍රියාකාරකම් නිසා දෙකම නිසා වායුවේ තියෙන්න ඕනි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වීමේ ප්‍රතිඵලය තමයි පහළ වායුවේ තාපවත්ය. ඒක වෙන්නේ මුළු ලෝකෙම. ඒ නිසා අපි ඒක ගෝලීය ගැටලුවක් විදිහට දකිනවා. අපි ඒක නම් කරලා තියනවා ගෝලීය තාපවත්ය. මේ ගැටලුවට මූණ දෙනකොට අරව කියන කටයුත්ත නැත්නම් වායුවේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කරන්න පැහැදිලිවම දන්නවා වැඩි දායකත්වයෙන් දෙන්නේ සංවර්ධන රටාව. නේද? කැලෑලි පිළි කිරීම අදිනුත් ඒගොල්ලෝ අංක 1. ඊළඟට කාර්මී කරන කටයුතු කරන්න ගියාමත් ඒගොල්ලෝ අංක 1. පොසිල ඉන්ධන පරිභෝජනය කරන්න ගියාමත් අංක 1. ඔය සෑම සියලු ක්‍රියාවලියකම අවසාන ප්‍රතිඵලය තමයි වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් වායුවට නිකුත් කිරීමේදී ඒගොල්ලෝ අංක 1ට පත් වෙනවා කියන කතාව. හැබැයි අපි දන්නවා එතෙන්දී අංක 2ට හෝ 3ට වැටෙනවා සංවර්ධනය වීමේ පවත්නා ලෝකේ රටවල්. වැටුණාට 1ද 2ද නෙමෙයි අදාළ ප්‍රතිඵල ඇති වෙනකොට ධනවත්ද බලවත්ද දේශපාලන අධික ශක්තිමත්ද ඒ අදාළ මොකක්ම නැහැ. නිර්ණායක විරහිතව මේ සියලුම රටවල් වලට එක හා සමානව අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙනවා කියන කතාවයි කියන්නේ. මොනවද මේ අහිතකර ප්‍රතිඵල? ගෝලීය තාපවත්ීම නිසා ඇති වෙන අහිතකර ප්‍රතිඵල මොනවද කියලා පොඩ්ඩක් පහලින් පෙන්වන්න හදන්නේ කරුණු විදිහට. මොනවද තමයි මුළු ලෝකයේම උෂ්ණත්වය වැඩි වීම නිසා ඇති වෙන ප්‍රතිඵල? දැන් කියන්නේ පුතේ මේ දේශගුණ විපාකස් පිළිබඳව අධ්‍යයනය කරනවා කියන්නේ 2050 වෙනකොට ලෝකයේ උෂ්ණත්වය අදට වඩා සෙල්සියස් අංශක දෙකකින් විතර වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඕකෙත් මහ එකක් නේද? එහෙම ඉතින් 2050 වෙනකොට සෙල්සියස් අංශක දෙකකින් විතර වැඩි වෙනවා ලෝකයේ උෂ්ණත්වය. ඉතින් ඕක මහ ලෝක එකක් ඇයි කියලා කල්පනා වේ. හැබැයි ඉතින් මහ ලොකුම එකක් තමයි. මහ ලොකුම එකක් තමයි. දෙකක් කියලා කිව්වොත් මේකෙන් ඇති වෙන ප්‍රතිඵල අති භයානකයි. මොනවද ඇති වෙන ප්‍රතිඵල? එකක් තමයි අපි දන්නවා මේ ලෝකයේ උෂ්ණත්වය ඔය වගේ ප්‍රමාණයකින් වැඩි වෙනකොට ජලය තියෙනවනේ ඝන ස්වභාවයෙන් ප්‍රදේශ දෙක. එකක් තමයි ද්‍රවාසන්න කලාප. නේද? ආක්ටික් ප්‍රදේශය, ඇන්ටාක්ටිකා ඔය වගේ ප්‍රදේශවල අයිස් තට්ටු මහා විශාල ප්‍රමාණයෙන් පැතිරලා තියෙනවා. දැන් ඇන්ටාක්ටිකාව විතර අයිස් ඇස්නේ විශාලත්වය කිව්වොත් ඔබ බුදුමලේ. වපසරී පැතිරීම නෙමෙයි මම කියන්නේ පොළොව තලයේ ඉඳලා කොච්චර උසට වැඩිලා තියෙනවද කියලා කිව්වොත් කිලෝමීටර් 1.3ක් ගණකමයි. පොළොවේ ඉඳලා කිලෝමීටර් 1.3ක් උසට අයිස් තට්ටු වැඩිලා. මහා විශාල ප්‍රදේශයක පැතිරලා. හරි ඊළඟට අපිට පේනවා හිමාලයේ කඳුවැටි කලාප, රොකී කඳුවැටි කලාප, ඇන්ඩීස් කඳුවැටි කලාප, නේද? ඊළඟට පිරනීස්, ඇල්ප්ස් වගේ කඳුවැටි කලාප වලට ගියාම ඒකෙත් සම්පූර්ණ උඩ තට්ටුවම අයිස් කැප් එකක්. නේද? තොප්පියක් දාලා වගේ අයිස් ඇස් වගේ වැහිලා තියෙන්නේ. එතකොට ළමයි ඔය ද්‍රවාසන්න කලාප වල තියෙන අයිස් තට්ටු ටිකටයි අර කඳු මුදුන් කලාප වල තියෙන අයිස් තට්ටු ටිකටයි බලපානවා මේ ගෝඩි උණුසුම් වේ. මේ පරිසර උෂ්ණත්වය වැඩි වීම බලපාන. ඒගොල්ලෝ මොකද වෙන්නේ? දිය වෙන්න පටන් ගන්නවා. මේ අයිස් තට්ටු දිය වුණාම මොකද වෙන්නේ? ඒ දිය වෙලා යන ජලය ටික තමයි සාගර වලට එකතු වෙන්නේ. නේද? සාගර වලට එකතු වෙනවා. ඔන්න සාගර වල ජල මට්ටම් ඉහළ යන්න පටන් ගන්නවා. එහෙනම් සාගර වල ජල මට්ටම් ඉහළ යනකොට අපි දන්නවා ලෝකයේ මිනිසුන්ගේ ජීවත් වෙන්න තියෙන භූමියේ යම් ප්‍රමාණයක් යට වෙනවා. ඕකේ ප්‍රබලම ගැටලුවට මුහුණ දීලා ඉන්නේ මාලදිවයිය. ඒගොල්ලන්ට තියෙනවා ළමයි දූපත් 1187ක්. මේ පුංචි පුංචි දූපත්. හරි 1187ක් තියෙනවා මාලදිවයිටයි දූපත්. හැබැයි 2050 වෙනකොට ඒ කියන්නේ මේ කාලේ එනකොට ලෝක සිටියේ මේ මාලදිවයින් දූපත් ලකුණු කරන්න වෙන්නේ නැහැලු. මොකද ලකුණු කරන්න නොවෙන්න හේතුව මේ මුහුදු මට්ටම ඉහළ ගිහලා මේ දූපත් 1187 මුහුදුපත් වෙනවා කියලා තමයි කියන්නේ. එනම් බලන්න ඇමරිකාව තමයි මේ කණිජ තෙල් පරිහරණයේදී පොසල ඉන්ධන භාවිතයේදී අංක 1ට ආවේ කියලා. ග්ලැසියර් දියවීම නිසා ඉහළ නැගෙන ජල කණින් බලපෑම ඇති වුණේ ඒගොල්ලන්ටද නැහැ. අර බලපෑමට ඍජු මූණ දුන්නේ මේ මාලදිවයින් දූපත් රටවල්. නේද? ඒ අදාළ දූපත් රාජ්‍යයන් යට වෙනවා. එතකොට ලංකාවෙත් මේ වෙරළ කලාප 2050දී අපි මේ අද දකින්න වෙරළ කලාප මුහුදෙන් යට වෙලා යනවා කියලා තමයි කියන්නේ. තන බලන්නකො කොච්චර බලපෑම් වෙනවද කියන්නේ නේද? ලෝක ජනගහනයේ විශාල පිරිසක් ජීවත් වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 2ක් රට අභ්‍යන්තරයට සීමායි. නිකන් නෙමෙයි මිලියන ගාන. හරි දැන් ඔය කතාව පැත්තක තියන් ලෝකේ ගැන අවබෝධයක් වාට ජනසංඛ්‍යාවක් නැහැ කියලා හිතන්නකො. දැන් මං කිව්වේ ලෝකේ ජනගහනයේ වෙරළ සීමාවේ මිලියන ගානක් ජීවත් වෙනවා කියලා. ඔක පැත්තක තියලා ලංකාව ගැන හිතන්න. අපි දන්නවනේ ලංකාවේ සීමාව
අපසරි දන්නවනේ නේද? ඒක කල්පනා කරලා බලන්නකො ලංකාවේ මහා විශාලම ජනසංඛ්‍යාව නඩත්තු කරන නගර ටික වැඩි හරියක් තියෙන පුතේ වෙරළ කලාවේ. ඈ ගම්පහ. පෙරළබඩ දෙන්නේ. නේද? ඊළඟට කඩුතර, කොළඹ, ඊළඟට ගාල්ල, මාතර, හම්බන්තොට, අනිත් පැත්තෙන් යනකොට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලේ, යාපනේ නේද? ඔය ප්‍රධානම ජනසංඛ්‍යාවේ මහා දෙවැන්ත ටික ඔක්කොම ඉන්නේ දෙවැන්ත ජනසංඛ්‍යාව නඩත්තු කරන නගර ටික ඔක්කොම තියෙන වෙරළේ. ඉතින් අදට වඩා මුහුදු මට්ටම මීටරක් විතර උසුනොත් ඔය නගර වලින් සෑහෙන ප්‍රමාණයක් ජලයෙන් ගැටවලා. ජලයෙන් ගැටවලා. නේද? එහෙනම් ඔන්න බලන්නකෝ මුහුදු මට්ටම ඉහළ නැගීම නිසා ඇතිවන බලපෑම. එතකොට මේකට වැඩිපුරම දායකත්වය දුන්නේ ඇමරිකාව කියලා ඇමරිකාව ගැටල කලාව විතරද යටවෙන්නේ? නෑ. ඇමරිකාවේ ජලක මට්ටම ඉහළ ගිහිල්ලා පෙරළ කලාපියම් ප්‍රමාණයක් යටවෙන. හැබැයි අපිට මේ තියෙන පුංචි ඩිංගක් අයින් වෙලා. නේද? එහෙනම් වෙරළේ තියෙන මානව කටයුතු වලට බලපෑම් වෙනවා. සමහරවිට ගංගාවල ජල මට්ටම මේ මොයේ දිගේ රටාභ්‍යන්තරට කරදී ජලය ගලනවා. ඒකේ මුහුදේ වතුර ප්‍රමාණය ජල ප්‍රමාණය ඉහළ ගියාට ගඟේ වතුර ප්‍රමාණය වැඩි වෙන්නේ නේද? නේද? ඒතර වෙන්නේ මුහුදු මට්ටම ඉහළ ගියලා කරදී ජලය රටාභ්‍යන්තරට ගලන ගංගා දිගේ. අපි දන්නවා අපේ රටේ කොළඹට වතුර දෙන්නේ කැලණි ගඟෙන් වතුර අරන් පරිපහදු කරලා. ඊළඟට මාතර නගරයට වතුර දෙන්නේ නිල්වලා ගඟෙන් වතුර අරගෙන පරිපහදු කරලා. ඊළඟට ගාල්ලට වතුර ටික දෙන්නේ වලවික මේ ගින්ගඟෙන් වතුර ටික අරගෙන හම්බන්තොට අම්බලන්තොට වතුර ටික දෙන්නේ වලවේ ගඟෙන් වතුර අරගෙන නේද? ඔක්කොම ඔය ජලය අරගෙන පිරිපහදු කරන පවිත්‍රාගාර ටික තියෙන්නේ මොයේ ඉඳලා බැලුවොත් කිලෝමීටර් 2ක් 3ක් සීමාව ඇතුලේ. 2ක් හෝ 3ක් සීමාව ඇතුලේ. එතකොට අර විදිහට මුහුදු මට්ටම ඉහළ නැගලා ගංගාවල මොයේ කටස්සෙන් අභ්‍යන්තරයට කිලෝමීටර් 3 4ක් 5ක් 6ක් අභ්‍යන්තරයට කරදී ජලය ගලන්න පටන් ගත්තොත් කොහොමද වෙඩේදී කොළඹට බොන්න ප්‍රශ්නයක් එනවා වතුර. නේද? ඊළඟට ගාල්ලට ප්‍රශ්නයක් වෙයි, මාතරට ප්‍රශ්නයක් වෙයි. ඔය පොම්පාගාරවල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්ඩේ. නේද? ජලයේ පිළිබඳ ගැටලුවකට පත් වෙන්නේ වෙයි. ඊළඟට මුළු කල්පනා කරලා බලන්නකෝ වෙරළට ආසන්න කලාපය තුළ ගංගාවලින් ජලය අරගෙන දෙපැත්තේ කොච්චර පිටාර දෙන්නේ හිවගා ගන්න තියෙනවද බලන්න. වගාවෙන් කොච්චර පහත් වෙනවද බලන්න. දැන් ගොවියෝ දන්නේ නැහැ කරදී ජලයේ රටාභ්‍යන්තරට ගන්න මුහුදු මේ ගංගාව දිගේ. කරදී ජලයේ මිශ්‍ර ජලය තමයි ගිහිල්ලා වගාවියට ගහන්නේ. ඒක පොම්ප කරලා හරි මොනවාරි ක්‍රමයකින් ඒගොල්ලෝ වගාවියට දානවා. දැන් මම මොකද වෙයි? කන්නයක් නම් දෙකක් නම් තුනක් නම් ඔහි වගා කරන්න යන්න පුළුවන් වෙයි. හැබැයි කන්න තුන හතරක් වවනකොට අවුරුද්දක් දෙකක් තුනක් වවනකොට මොකද වෙන්නේ? පස් තට්ටු ටිකේ ලුණු බෙදෙන්න පටන් ගන්නවා. ඇයි? කරදී ජලයේ මිශ්‍ර ජලයේනේ දාන්නේ. නේද? මේ ජලයේනේ දාන්නේ. එතකොට අපි දන්නවා පසට දැම්මහම යම් ප්‍රමාණයක් පුරා ගන්නවා වර්ෂාපතනය නැති වෙලාවදී පායන කාලේදී ජලයේ ටික වාෂ්ප වෙලා යනවා. හැබැයි ලුණු ටික පස්සේ ඉතුරු වෙනවා. එතකොට අපිට පේන්න පටන් ගන්නවා ඔන්න කරදී මිශ්‍ර ජලයේ පාවිච්චි කරලා වගා කටයුතු කරපු බිම් ලවණීකරණයට ලක් වෙලා ලුණු තැම්පත් වෙන්න පටන් ගන්නවා. ලුණු තැම්පත් වෙච්ච පස්සල වවන්න බෑ ළමයි. නේද? භෝගයක් වවන්න බෑ. එහෙනම් බලන්නකෝ ගෝලීය තාපවත් වීම දැන් අපි දැක්ක අවස්ථා කීපයකදී බලපෑම් කරනවා. මිනිසුන්ගේ ජීවත් වෙන්න තියෙන බිම් ප්‍රමාණය නැති කරලා දානවා. දූපත් රාජ්‍යයන් ජලයෙන් යට කරලා දානවා. සාගර මට්ටම ඉහළ දානවා. ඊළඟට අනිත් පැත්තෙන් කරදී ජලය පාවිච්චි කරලා කරන බගාවින් අතහැරලා දාන්න වෙයි. පානීය ජල අර්බුද ඇති වෙයි. කොච්චර බලපෑද? ඔය ගෝලීය තාපවත් වීම එක පැත්තක්. ඊළඟට ළමයි ගෝලීය තාපවත් වීමේ උෂ්ණත්වය වැඩි වෙනකොට පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා මේ පරිසරයේ තියෙන උෂ්ණත්වයට සංවේදී ශාක වර්ග සත්තු වර්ග විනාශ වෙනවා. සමහර සත්තු ඉන්නවා සෙල්සියස් අංශක 1-2 වෙනස් වෙනකොට ඒගොල්ලන්ට ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ විනාශ වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ පෘථිවිය මත පිට ජීවත් වෙච්ච විශාලම ජීවියා කවුද? කවුද ළමයි පෘථිවිය මත පිට ජීවත් වෙච්ච විශාලම ජීවියා? ඒ ජීවිත විශාලත්වයේ කොච්චරද කියනවනම් හන්දටත් පේනවා. චන්ද්‍රයා මතේ ඉඳන් නිරීක්ෂණය කළාම එතනදි පේනවා. කවුද මං දන්නේ උත්තරයක් කිව්වා මට ඇහුණෙත් නෑ පොතේ අය කියන්න පුළුවන් නෝ. පෘථිවිය මත වාසය කරන විශාලම ජීවියා කියන්නේ සරකුවේ කවුද? ඕස්ට්‍රේලියාවට නුදුරු සාගරයේ නිර්මාණය වෙලා තිබුණු මහා බාධක කොරල් පරේ තමයි පෘථිවිය මත වාසය කරන විශාලම ජීවියා. ඒක පසුගිය වර්ෂයේ නිල වශයෙන් නිවේදනය කළ අජීවී බවට පත් වුණා කියලා. ඒ කියන්නේ මරණයට පත් වුණා කියලා නිල නිවේදනය නිකුත් වුණා. ඇයි මේ? සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම. ඇයි සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ? උනේ මේ ගෝලීය තාපත්වයේ ප්‍රතිඵලයක්. මේ වායු ගෝලීය තාපත් වෙනවා වගේ මේ උණුසුම ජලයට බලපානවා. එතකොට ළමයි මේ කොරල් කියන එක කියන හරි සංවේදී. පරිසරයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1-2 සමානට භාගයකින්.
වැඩිමනො වෙනස්සුනො එයා ටක්ගලා කර්මණය ඒ තරමට සංවේදී දැන් මේ ජලයේ ඉන්නේ කෙනෙන්නේ කොරල් නිර්මාණය කරන කොරල් භූභාව හැබැයි ගොඩ බිමත් ඉන්නවනේ මේමය සමහර උරග වර්ගී ඉන්නවා සමහර පක්ෂීන් වර්ගී ඉන්නවා සමහර කෘමි විශේෂ ඉන්නවා සමහර සමනල් විශේෂ ඉන්නවා නේද මේගොල්ලන්ට මේ වෙනස් වෙන පරිසෘෂ්ණත්වය දරා ගන්න බැහැ සමහර ඒගොල්ලෝ මොකද වෙන්නේ ඒ බැරි පරිසරයෙන් ඒගොල්ලෝ ඉවත් වෙලා යනවා එහෙනම් බලන්න ජීවීන්ගේ විවිධත්වයට හානියක් නැද්ද මේ ගෝලීය තාපත් වීම හානියක් නේද ජීවීන්ට හානියක් වෙනවා එහෙනම් බලන්න ඔන්න තවත් එක පැතිකඩ එහෙනම් ඔන්න බලපෑම් රාශියක් තියෙනවා තව කතා කරොත් ඔකත් පැය දෙකම කතා කරලා ගෝලීය තාපත් වීම නිසා ඇති වෙන බලපෑම් එච්චර යන්න ඕනේ නැහැ අපි ඔතෙන් දිපෙන්න උදාහරණ වශයෙන් කීපයක් ඇතිවන අහිංසක ප්‍රතිපා කලින් තරු ලකුණ ඒක අයිස්කන්දු දියවියා අයිස්කන්දු දියවියා देखा मूड मट्ट में हिले आ मूड मट्ट में हिले आ देखो ना एक ही आटे तेरे ना गेटलोटी का तो मैं क्या नहीं ऐसा एक पॉइंट के आटे ताऊ बना रहे पॉइंट का खरी अंक हर डाल रो मिला कंगर डाल ये आटे तेरे याना मेकर निशा भी नहीं दिखा ले उन्हें तो भी मेरे स्वासे तेरे बिन प्रमाणे आड़ दिए मिनिस वासे तेरे මානව වාසයට ඇති බිම් ප්‍රමාණය අඩු වියා ඊළඟ පොයින්ට් එක පානීය ජල අර්බුද නිර්මාණය වීම පානීය ජල අර්බුද නිර්මාණය වීම පානීය ජල අර්බුද නිර්මාණය වීම ඊළඟට වගාබිම් ලවණීකරණය වීම වගාබිම් ලවණීකරණය වීම ඊළඟට ඒක යන තිය තව එකක් වෙරළ කාදණය වේගවත් වීම වෙරළ කාදණය වේගවත් වීම ඇතිනේ ඔයාට කියපුවා නේද දැන් ප්‍රධාන දෙන්නේ කිව්ව බලපෑම් මේ කියන්නදනේ තුන්වෙනි ප්‍රධානෙක් කියලා හරි දෙවෙනි එක්කෙනාට උප බලපෑම් ගොඩක් කියලා දැන් මේ තුන්වෙනි එක්කෙනා කියන්නත්. කියන්න ජීවීන්ගේ විවිධත්වය අඩුවිය. ජීවීන්ගේ විවිධත්වය අඩුවිය. හතර නියඟේ සහ කාන්තාරීකරණේ පැතිරීම. වියලි ප්‍රදේශ තවත් වියලි වෙනවා කාන්තාර බවට පත් වෙනවා. නියඟේ සහ කාන්තාරීකරණේ පැතිරීම. මදැලම හතරක් කිව්වනේ නේද එහෙනම් ඔන්න බලන්න ගෝලීය තාපවත් වීම කියන ගැටලුව ඇති උනේ මොකක් නිසාද වායු මොලේ තියෙන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩි වීම නිසා පිටකිරීම වැඩි වීම නිසා වායු මොලේ තුළ වැඩිපුර වේගයක රාශිය නිසා නේද එතකොට ඇති වෙන බලපෑම් රාශිය එතකොට ඔයගොල්ලෝ දැක්කා ජීවීන්ටත් බලපෑම් නේද ජීවීන්ට බලපෑම් ඒ කියන්නේ අර කිවි ජෛව ගෝලීය විවිධත්වය වෙලා නෝ ජීවීන්ට බලපාලා ඊළඟට ඔයගොල්ලන්ට දැක්කද වෙරළ කාදලේ වේගවත් වෙන වාක්කුව පසේ ලුණු තැප්පත් දරාපුවා. ඒ කාට වුණ බලපෑමද? ශිලා ගෝලයට වුණ බලපෑම. ශිලා ගෝලයට වුණ බලපෑම. ඊළඟමයි ජල ගෝලයට වුණ බලපෑම ගැන කිව්වේ නැද්ද? කිව්වා. නේද? කර්දී ජලයේ මිරිදී ගංගාදී ගංගා මොහේවල් දිගේ රට අභ්‍යන්තරට ගල්ලා එතන ජලය සම්බන්ධ ප්‍රශ්නත් නිර්මාණය වෙයි. නේද? ඊළඟ නියඟේ කාන්තාරීකරණය පැතිරෙනවා කියලා කියන්නේ වර්ෂාපතනයේ ලැබිච්ච තැන් වලට වර්ෂාපතනය අඩු වෙලා යනවා. ඕකනේ. එහෙනම් බලන්නකෝ පුතේ ප්‍රශ්නය ඇතුනේ කොහෙද? ප්‍රශ්නය ඇතුනේ වායු ගෝලයට. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම වායුගෝලයේ ඇතිවෙච්ච ගැටලුවක් ප්‍රශ්නයක්. හැබැයි කාට කාට බලපානද බලන්න. ශිලා ගෝලයට බලපා. ජීවීන්ට බලපා. නේද? ජල ගෝලයට බලපා. ඒකයි කියන්නේ භෞම පද්ධතියේ පද්ධතියක් සැබවින්ම හැදිලා තියෙන සංරචක හතරකින් මොනවායම් හරි එකකට හානියක් වුණොත් ඒක අනිත් පැයටත් බලපාන. ඒ නිසා අපි භෞම පද්ධතියේ තුලිතතාවය රැක ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. දැන් මං හිතනවා මේ මාතෘකාව පැහැදිලි වෙන්න ඇති. නේද? කිසියම් තැනකට හරහා අර ගෙදර තියෙන පෑන් එකේ වගේ තමයි. පෑන් එකේ පරිපතේ සම්රජක ටික සම්බන්ධ කරලා දිනන. අපි දන්නවා එක තැනක වයර් එකක් අපි ඇදලා දානවා. පොඩි වයර් කැල්ල ගලවලා දානවා. වැඩ කරයිද? පෑන් එක වැඩ කරන්නේ නැහැ. පද්ධතිය යම් තැනකට හානියක් වුණා. ඒ වගේ තමයි බහුව පද්ධතියේ යම් තැනකට කිසියම් මෝහානියක් සිද්ධ වුණොත් ළමයිනේ
මේ පද්ධතිය යම් තැනකට බලපෑමක් වෙනවා කියලා කියන්නේ අනිත් පැයට විවිධාකාරයෙන් බලපාන. ඒ නිසා මේක සමතුලනය පවත්වාගෙන යාම මිනිසාගේ වගකීම. නේද? මිනිස්සු වන අපේ සත්වන්ට වඩා මේකට දැඩි බලපෑම ඇති කිරීමේ කාර්යෙදිත් පෙරමුණේ ඉන්නේ මිනිස්සු තමයි. ඒ වගේම තමයි මේක තුරිතතාව තුරිතව පවත්වාගෙන යාම මේ කාර්යෙදිත් පුරදීලා කටයුතු කරන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ටම තමයි. නේද? ඒක මේ වැදගත් කාර්යයක්. හොඳයි දැන් මේ විදිහට අවසන් වෙන්නේ බෞම පද්ධතිය කියන පාඩම. බෞම පද්ධතිය කියන පාඩම. ආපහු බෙල්ලල බලන්න තමන්ට මොනවාරි ගැටලු තැනක් තියෙනවා නම් නොතේරෙන තැනක් තියෙනවා නම් අලුත් පාඩමකට යන්න සූදානම් වෙන අවස්ථාවේ ගැටලුවක් තියාගෙන මේ පාඩමට යන්න ඕනේ නැහැ අපි. යන්න ඕනේ නැහැ. ඒ නිසා බලන්න මොනවාරි ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කරගන්න අවස්ථාව තියෙනවා. චුට්ටක් බෙල්ලල බලන්න මොනවාරි ගැටලු තැනක් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි අලුත් පාඩමට යමු. ඒ අස්සම පොඩි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ අහන මේ ටියුෂන් ක්ලාස් පටන් ගන්න එක ගැන දැන් මෙතන ඉන්නවනේ කණ්ඩායම ඔයගොල්ලන් දැන් මේ භූගෝල විද්‍යාව විෂය හැර අනිත් විෂයන් දෙක තෝරගෙන ඇදින මොනවාරි විෂයන් දෙක ඒ විෂයන් දෙකට සාමාන්‍ය පරිදි හෝල් ක්ලාස් දෙකම පටන් ගත්තා යතු උසන්න දෙකම පටන් අරන් ඒකට සම්බන්ධ වෙච්ච ළමයි යතු උසන්න බලන්න හෝල් ක්ලාස් වල අනිත් සබ්ජෙක්ට් දෙක පටන් අරගෙන ඒවට සම්බන්ධ වෙච්ච ළමයි පොඩ්ඩක් අත උසන්න බලන්න එහෙම කී දෙනෙක් ඉන්නවද බලන්න එකයි දෙකයි තුනයි හතරයි තුනක් ඉන්නනේ. ඒ කියන්නේ තාමත් බහුතරයකට සම්පූර්ණ ඔක්කොම පටන් ගන්න නැහැ නේ. මම හිතුවා මම විතරක් මේක ඇහුවේ මේකට හේතුව මම විතරක් ප්‍රමාදද කියලා බලන්න බැලුවේ. නෑ මම ප්‍රමාද නැහැ කියන්නේ. අපි පටන් ගමු පස්සේ ඉඳලා. සූදානම්ින් ඉන්නකෝ. හොඳයි බලන්න පාඩමේ මොනවාරි අපව කියලා රිවීව් එකක් කරලා බලන්න මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අපි ඒක නිරාකරණය කරගෙන අලුත් පාඩමට යමු. ඔකේ අනුදේ සෑර මේ පෘථුවිය මත ජීවත් වෙන විශාලම ජීවියා ආය කියනකෝ ඉන්න තැන ආ පෘථුවිය මත ජීවත් වෙන විශාලම ජීවියා කියලා සැලකුවේ ඕස්ට්‍රේලියාවට ආසන්නයේ තිබුණු මහා බාධක කොරල් පරය කියලා විශාල කලාපයක වේදන කොරල් පරයක් තිබුණානේ අන්න එයා තමයි පෘථුවිය මත වාසය කළ විශාලම ජීවියා විදිහට සැලකුවේ හරිද मातृका නේද බහුම පද්ධති තුලිතතාව ඉවරනාට පස්සේ මොකද පටන් ගන්න තියෙන කියලා දැන් දන්නවා හරි මම කියන්නේ වුණාට අපි පටන් ගන්න හදන්නේ අලුත් පාඩමක් භෞතික භූගෝල විද්‍යාවෙම 4 වෙනි ඒකකේ පටන් ගන්න හදන්නේ 4 වෙනි ඒකකේ තමයි පෘථුවියේ ව්‍යුහය හා ගති ලක්ෂණ පෘථුවි ව්‍යුහය හා ගති ලක්ෂණ මාතෘකාවක් ලියන්නකෝ පෘථුවි ව්‍යුහය හා ගති ලක්ෂණ හොඳයි දැන් මේක ආරම්භ කළාට අපි දන්නවා යම් කිසි කොටසක් මේක අපි අඳුරනවා හඳුනනවා නේද ඉගෙනගෙන ඉවරයි ඒ නිසා අපිට ටිකක් වේගින් යන්න පුළුවන් මුලම කොටස් ටික. ඇයි අපි දැක්කනේ ශිලා ගෝලය ගැන කතා කරන මාතෘකාවේදී අපි මේකේ මුල් කොටස් ටික ගැන දීර්ඝව කතා බහ කළා විස්තර කරගත්තා. නේද ඒ නිසා අපිට මේ ආරම්භය ටිකක් වේගින් යන්න පුළුවන්. ඊළඟ අපි කතා බහ නොකරපු දැන් ටික විතරක් හිමීට ගිහිල්ලා පැහැදිලි කරගෙන යන ගමනක් තමයි මේ පාඩමේදී. නැත්තම් අර මුලේ ඉඳලා මාපව ගාපව කියපු කියපු දේවල් ආයියයි කියනකොට පාමනන් බෝරින් නේ ඒ නිසා මම එහෙම කරන්නේ දන්න ටික දැන් අපි කබල ගැන හොඳටම කතාව දන්නවා ඒ වගේම ප්‍රාවරණයේ ඉහළ කොටසේ කතාව අපි හොඳටම දන්නවා නේද ඒ වගේම පෘථුවි අභ්‍යන්තරය ගැන අධ්‍යයනය කරන සාක්ෂි එකතු කරන විදි ගැන නේද ඒවට උදාහරණ ගැන අපි දැනුවත් ඒ නිසා අපි ඒව ගැන ලත වෙන්න අවශ්‍ය නැහැ ඒ ටික අපි එහෙමම ඉක්මනින් කතා බහ කරන්න ගිහිල්ලා මේකේ තියෙනවා කතා බහ කළ යුතු තවතේ වැඩිපුර අධ්‍යයනය කරන්න ඕනේ තේ අන්නේ ටික විතරක් අපි වැඩිපුර කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ හොඳයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේ පෘථුවි දැන් මාතෘකාවම කියනෝනේ මොකද්ද මාතෘකාව කියන්නේ පෘථුවිය ව්‍යුහය හා ගති ලක්ෂණ ව්‍යුහය කියලා කියන්නේ දැන් ජනසංඛ්‍යාව ව්‍යුහය කියන්නේ මොකද්ද ජනසංඛ්‍යාව ව්‍යුහය කියලා කියන්නේ ජනසංඛ්‍යාව හැදිලා තියෙන විදිය
නේද? කොක ඕනම් බලන්න පුළුවන් කාන්තාව කොච්චරද? පිරිමි අය කොච්චරද? නේද? ඊළඟ වයස අවුරුදු 15ට අඩු ළමයි කොච්චරද? 15යි 64යි අතර සම බලකාය කොච්චරද? 65ට වැඩි වයෝ වෘද්ධය කොච්චරද? එහෙම බලන්න පුළුවන්. නේද? ඊළඟ ජනසංඛ්‍යා විද්‍යාව බලනකොට අපිට ඕනම් බලන්න පුළුවන් වතු ජනවාසන කොච්චර මිනිස්සු ඉන්නවා. ඊළඟට නාගරික ජනවාසන මිනිස්සු කොච්චර ඉන්නවා. ඊළඟ ග්‍රාමීය ජනවාසන කොච්චර ඕම් බලන්න පුළුවන් ළමයි. නේද? අන්නේ විදියට විවිධ පැති සම්බන්ධ කරගෙන මේක හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලනවා නම් අන්න ඒකට අපි කියනවා ඕනිම දේක ව්‍යුහය. එහෙනම් මේ පෘථිවිය ව්‍යුහය කියලා කියන්නේ මොකද්ද? මේ පෘථිවිය කියලා කියන ඒකකය නිර්මාණය වෙලා තියෙන පෘථිවිය අභ්‍යන්තරය කියන ඒ කොටස නිර්මාණය වෙලා තින්නේ කොහොමද කියලා බලන්න ඕන. එතකොට අපි දන්නවා මේ අභ්‍යන්තර தত্ত্বය සැකැස්ම ක්‍රියාවලිය මනාලස අධ්‍යයනය කරන්න. නේද? ඒකේ ක්‍රියාවලිය සක්සුදක්සේ දැනගන්න විදම විෂය කොටසක් ලෝක නිර්මාණය වෙලා. අපි ඒක ඉගෙනගෙන තියෙනවා කලින් භූගර්භ විද්‍යාව කියලා. නේද? පෘථිවි අභ්‍යන්තරේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නියමාකාරයෙන් අවබෝධ කරගන්න අධ්‍යයනය කරන්න විශේෂන විෂය තමයි භූගර්භ විද්‍යාව. ඒක කටයුතු කරන අයට කියන්නේ අපි භූගර්භ විද්‍යාඥයෝ. භූගර්භ විද්‍යාවේ භූගර්භ විද්‍යාඥයෝ. ඒතර ඒගොල්ලෝ අපි දන්නවා මේ පෘථිවි අභ්‍යන්තරය ගැන නියම ආකාරයට අවබෝධ කරගන්න ලොකු වෙහෙසක් කරන් තියෙනවා. ඇයි? ඇත්තට මේක ප්‍රායෝගික ලෝකේ ක්‍රියාත්මක කරන්න අමාරු තා අසීරු කාර්යයක්. ඇයි? පෘථිවි කියන්නේ මේ මහ විශාල සීමාවක් තුළ ව්‍යාප්ත වෙන ග්‍රහලෝකයක්. ඒකත් එක කාර්යයක්. අනිත් එක තමයි පෘථිවි අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය මේ අධ්‍යයන කාර්යයට බාධාක් වෙලා තියෙනවා. නේද? පෘථිවි අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය පෘථිවි අභ්‍යන්තරයේ නියම ස්වභාවය අවබෝධ කරගන්න බාධාක් වෙලා තියෙනවා. ඇයි? අපි දන්නවා පෘථිවි අභ්‍යන්තරයට යන්න ගැඹුරු සමක උෂ්ණත්වය වැඩි වෙනවා. නේද? ගැඹුරු සමක උෂ්ණත්වය වැඩි වෙනවා. සෑම අඩි 64කටම අඩි වලින් කිව්ව අඩි 64කටම ෆැරන්හයිට්ස් එක එක ගානේ උෂ්ණත්වය වැඩි වෙන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒක තව ක්‍රමයකට කිව්වොත් ගැඹුරු වැඩි වෙන සෑම මීටර් 100කටම සෙල්සියස් අංශක 3 ගානේ උෂ්ණත්වය වැඩි වෙනවා යම් සීමාවක් වෙනකම්. යම් සීමාවක් වෙනකම්. දිගටම නෙමෙයි. හැබැයි අපි දන්නවා දිගටම වැඩි වෙනවා. නේද? වැඩිවීම වැඩිවීම සාමාන්‍ය දෙයක්. ඒක ඇත්ත. වැඩිවීම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ ක්‍රමයට වැඩි වෙනවා නෙමෙයි. මේ ක්‍රමයට වැඩි වෙන්නේ යම් සීමාවක් වෙනකම් විතරයි. හැබැයි දිගටම වැඩි වෙනවා. හරි? ඒක ප්‍රතිඵලය තමයි පෘථිවි කේන්ද්‍රය ළඟට යනකොට සෙල්සියස් අංශක 6200ක තරම් උෂ්ණත්වයක් තියෙනවා. අපි දන්නවා සෙල්සියස් අංශක 6200ක් වගේ උෂ්ණත්වයක් තියෙන මේ කේන්ද්‍රීය කලාපයට ගිහිල්ලා කවදාවත් ඇහෙන් අපිට බලලා මේක අවබෝධ කරගන්න බෑ. නේද? ඇහෙන් බලලා මේක අවබෝධ කරගන්න බෑ මේක පැහැදිලිව. ඇයි? මේ වගේ උෂ්ණත්ව පරිසරයක් තියෙන තැනකට ළඟා වෙන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඒ නිසා මේක හරි අසීරු අපහසු කාර්යයක්. හැබැයි ඉතින් භූගර්භ විද්‍යාඥයෝ වැඩි අතහැරලා නැහැ. නේද? බලන්න බෑනේ කියලා ඔක අතහැරලා දාලා නැහැ. ඒකම කුතුහලයක් කරගෙන. බලන්න බැරි වීමම කුතුහලයක් කරගෙන මේගොල්ලෝ මේකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් අරගෙන තිනවා. නැත්තම් ඉගෙනගෙන තිනවා අධ්‍යයනය කරලා තිනවා. කොහොමද? විවිධ ක්‍රම හරහා. විවිධ ක්‍රම හරහා. එතකොට මේගොල්ලෝ පුතේ ඕගොල්ලෝ දන්නවා මේ කතාව. මේ පෘථිවි අභ්‍යන්තර නොපෙනෙන පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව තොරතුරු එකතු කළ ක්‍රම දෙකකි. මතක කෙනෙක් කියන්න බලන්න. බලන්න මේ උගල්ලා තියෙන්නේ. පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව තත්ත්ව තොරතුරු එකතු කිරීම කළ ක්‍රම දෙකකට. ඒ ක්‍රම දෙක මතක කෙනෙක් කියන්න බලන්න. ඔන්න පරණ පාඩම් වල දැක්ක. අන්න හරි. ඔයන්නේ ඔයන්නේ කියන්නේ. කියන්නේ අන්න හරි ඍජු සහ වක්‍ර සාක්ෂි මගින් තමයි පෘථිවි අභ්‍යන්තරයේ නොපෙනෙන සීමාව පිළිබඳව කරුණු කාරණා නාවරණය කරගන්නේ. මම අහුවත් ඕගොල්ලන්ගේ මොනවද මේ ඍජු සාක්ෂි කියන්නේ? උදාහරණ නෙමෙයි අහන්නේ. ඍජු සාක්ෂි කියන එකේ තේරුම මොකක්ද? ඔගොල්ලෝ මේකට සාක්ෂි හුවනම් මේ උදාහරණ හුවනම් කියයි. මම ඒක නෙමෙයි අහන්නේ. ඍජු සාක්ෂි කියලා කියන්නේ මොකක්ද? උත්තර දෙන්න ළමයි ඔය මේ අවස්ථාවවල ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාවවල ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ මේ දේවල් ආයි පාඩම් කරන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ මේව මතක් කරලා නෙමෙයි කියන්නේ. නේද? මේක ඔන්නේ කවරන්නේ කවරන්නේ කමන්නේ ඔන්නේ කියාගත්තාය අපි ඔය හැමෙන්න පස්සේ පාඩම් කරලා අපි ලියනවා එහෙම නෙමෙයි ළමයි. එහෙම ඉන්න එපා. මේ දෙන චාන්ස් එකෙන් උඩරිම ප්‍රයෝජන ගන්න. දෙන්නේ ඔබට කතා කරන්න කතා කළොත් ඔබට මතකයේ තියෙන ප්‍රමාණය වැඩි. ඒ සමගින් ප්‍රයෝජන ගන්න. මොනවද මේ ඍජු සාක්ෂි කියලා කියන්නේ? උදාහරණ නෙමෙයි අහන්නේ මේක තේරුම්. ඇසට පෙනෙන දේවල් අන්න හරි. පෘථිවි අභ්‍යන්තරයේ දිහා බැලුවහම පියවෙහි නිරීක්ෂණය කරලා එකතු කරගන්න පුළුවන් යම් යම් තොරතුරු කරුණු කාරණා තියෙනවා නම් අන්න ඒවට තමයි අපි කියන්නේ ඍජු සාක්ෂි. නේද? දැන් ඉතින් කිව්වනි කලින් මේ විදිහට සම්පූර්ණ පෘථිවි අභ්‍යන්තරයේ ස්වභාවය බලන්න බෑ කියලා. යන්න බෑනේ.
මේ යන්න බෑනේ යම් සීමාවක් වෙනකන් විතරක් පෙළියයි මට මෙන්න මේක කියන්න පෘථිවිය කේන්ද්‍රය දක්වා ගැඹුරු උච්චද මේ පෘථිවිය හරිමන් දක්වා ගැඹුරු උච්චද ළමයි කිලෝමීටර් කි 1671 किलोमीटर खतरा पाँच मीटर पावन नहीं किलोमीटर खतरा को पाँच बाकी सीमा ऊपर ही में पाँच पाँच उत्ते नहीं ये सीमा वक्त में बलंद हुआ इतनी बलंद को मार प्रश्न आ गया लवा नहीं किलोमीटर है दासा तुम से हत्या का कार्य अतीत में महाभूत भी है ऐसे तो बलंद हुआ मिल चला है किलोमीटर खतरा को पाँच नहीं निरीक्षण පෘථිවිය මත නිර්මාණය කරපු වලවල් අපේ වචනෙන් කියනවා අපි එහෙම වලවල් කියලා කැතට කියන්නේ අපි සබ්ජෙක්ට් එකේදී කියන්නේ මිහි විදු නේද බලන්න කොච්චර ලස්සනද කියලා නේද පොළොව හරව වලවල් තමයි නේද රත්‍රන් හොයාගන්න හර මැණික් කියලා හොයන්න හර ඊළඟට ගල් අඟුරු හර කණිජ තෙල් වලට හර නේද මේ වගේ විවිධ දේවල් වලට මේ ශිලා කෝලිය කැණීම කරනවා නේද ඒ කැණීම වලවල් කියන්නේ අපි ඒවට කියනවා මිහි විදු මේ භූතලේ බ්‍රිල් කරලා හරි තියෙන ස්ථාන එතකොට මෙන්න මේ මිහිවිදුම් වලට උදාහරණ මොනවද ඒවත් ඔයගොල්ලෝ දන්නවා උදාහරණ කීපයක් කියන්න දකුණු ඇමරිකාවේ තියෙනවා දෙකක් ඔයගොල්ලෝ දන්න දේවල් දකුණු ඇමරිකාවේ මොහොල් ව්‍යාපෘති අන්න මොහොල් ව්‍යාපෘති මොහොල් ව්‍යාපෘති ඊළඟට තව එකක් තියෙනවා දකුණු ඇමරිකා ටියුටෝනා ව්‍යාපෘති නේද ටියුටෝනා ව්‍යාපෘති ඊළඟට මේ අප්‍රිකාවේ තියෙන ප්‍රදේශයක් අප්‍රිකාවේ ස්ථානයක් තියෙනවා ඒ මොකක්ද මයිසූර් ප්‍රදේශයේ පොලාරන්න කරේ ආව් මයිසූර් කියන ප්‍රදේශයේ පිහිටි මයිසූර් කියලා පරිප වර්ගිකුත් තියෙනවා නේ හොඳේ ඒවනේ මේ මයිසූර් ප්‍රදේශයේ පිහිටි කොලා කියන නමින් හඳුන්වන රන්නාකරේ රත්නන් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්න රටක්නේ දකුණු අප්‍රිකාව නේද අප්‍රිකානු රටවල්ලාද දකුණු අප්‍රිකාව තමයි ලෝකේ රන් නිෂ්පාදනයේ ඉදිරියෙන් ඉන්නේ. ඒකේ තියෙන මේ රත්තරන් හරන වලක් තමයි මේ කොලා කියලා නම් කරලා තියෙන්නේ. හරි? ඒවා අරාර කියපු ගැඹුරට හරපුවා. කිලෝමීටර් 4, 4.5, සමහරවල් කිලෝමීටර් 3.5. ඒ වගේ හරනවා. හරි? මෙන්න මේව තමයි අර හරස්කඩ බලන්නේ. මේව වලේ පතුලට බැලලා ආ මෙහෙමයි ස්වභාවය කියලා බලන්න පුළුවන්. නේද? හැබැයි තින් කුංචි සීමාවක් වෙනකම් කියලා දන්නවා. හරි. ඒක පොඩ්ඩක් පැත්තක තියන්න. එතකොට මේ කිලෝමීටර් 4.5 බැලුවාම 6365ක් විතරම ඉතුරු වෙන්නේ බලන්න බෑ නේද කිලෝමීටර් 6365ක් 66ක් විතරම බලන්න බෑ නොපෙනෙන සීමාව ළඟා වෙන්න බෑ එතකොට ඒකේ කොහොමද තොරතුරු එකතු කරන්නේ එකතු කරන්නේ වක්‍ර සාක්ෂි මගින් නේද වක්‍ර ක්‍රමෝපායන් පාවිච්චි කරන මොකද්ද මේ වක්‍ර ක්‍රමෝපායන් පාවිච්චි කරන ක්‍රමය වක්‍ර සාක්ෂි එකතු කරන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද? ඈ කම්පන තරංග භාවිත කිරීම. නේද? කම්පන තරංග භාවිත කිරීම තමයි කරන්නේ. එතකොට මෙතෙන්දී පොළොව අභ්‍යන්තරයේ දැන් මේක නම් පොළොව අභ්‍යන්තරයේ මතුපිටේ ඉඳලා මේ කම්පන තරංගයක් යවලා මේකේ ගමන් වේගයට මොකද වෙන්නේ? මේක විසිරලා යනවා. එහෙම නැත්නම් ගිහලා ආපහු හැරලා යනවා. නේද? මෙන්න මේ වගේ දේවල් තමයි නිරීක්ෂණය කරන්නේ. ඒ නිරීක්ෂණය කළා අර නොපෙනෙන මහා විශාල කලාපය මෙන්න මෙහිමයි කියලා සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කරා. ඒක තමයි තියෙන හොඳම ක්‍රමය. ඍජු සාක්ෂි වලින් බොහොම පොඩ්ඩ දුරයි බලන්න පුළුවන්. හැබැයි හොඳයි ප්‍රශ්නයක් යන්න බෑ. නමුත් වක්‍ර සාක්ෂි
අමාරුයි නමුත් ඒක යවලා අභ්‍යන්තර ස්වභාවයන් අවබෝධ කරගන්න එනම් ඒ කියන ක්‍රම දෙකෙන් එකතු කරගන්න දත්තතරතුරු වලින් අද හොයාගෙන තියෙනවා පෘථුවි අභ්‍යන්තරයේ පැහැදිලිව වෙන් කරන්න පුළුවන් ගෝලාකාර ස්තර කීපයක නිර්මාණය වෙලා තියෙනවා කියයිද ළමයි ස්තර පෘථුවි අභ්‍යන්තරයේ හැදිලා තියෙනවලු එකිනෙකින් පැහැදිලිවම වෙන් කරගන්න පුළුවන් ගෝලාකාර ස්තර තුනකි නේද ගෝලාකාර ස්තර තුනකි මොනවද කියලා හෙව්වොත් දැන් ඕගොල්ලෝ ඒවත් දාන්න ඉස්සෙල්ලාම තියෙනවා කියන්නේ කවුද කබල ඊළඟට තියෙනවලු ප්‍රාවරණය ඊළඟට තියෙනවලු හර කලාපය හරය කබල ප්‍රාවරණය හරය කියන කොටස් තුනෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා තමයි දන්නේ මේවා බොහොම දන්න කාරණා නේද අපි බොහොම හොඳින් අධ්‍යයනය කරපු දේවල් ඒ නිසා කාලය නොගෙන මෙතෙන්දී ස්කිප් කරලා යන්න අපේ නේ ඇයි කබල ගැන අපි ඉගෙන ගත්තේ බොහොම චුට්ටයි මුල් අවස්ථාව දැන් තියෙනවා කබල ගැන වැඩිපුර ඉගෙන ගන්න ඒ නිසා මේකක්වත් අතහැරලා යන්න බෑ සඳහන් කරගෙන යන්න වෙනවා ඒ නිසා අපි පොඩ්ඩක් ලියමු මාතෘකාව යටතේ ලියන්න මෙහෙම पृथ्वी अभ्यंतरे व्यू है पृथ्वी अभ्यंतरे व्यू है यन्निन अदहस्वान्ने पृथ्वी अभ्यंतरे व्यू है यन्निन अदहस्वान्ने पृथ्वी अभ्यंतरे सकसीयति आकार है पृथ्वी अभ्यंतरे सकस्वी अति आकार्याय पृथ्वी अभ्यंतरे सकस्वी अति आकार्याय पृथ्वी अभ्यंतरे पिलिबादव पृथ्वी अभ्यंतरे पिलिबादव भूगर्भ विद्यावेन पृथ्वी अभ्यंतरे पिलिबंदव भूगर्भ विद्यावेन अध्ययने किरीम सिद्धुवन अतर भूगर्भ विद्यावेन अध्ययने किरीम सिद्धुवन अतर भूगर्भ विद्याज्ञैन भूगर्भ विद्याज्ञैन भूगर्भ विद्याज्ञैन मैं संधा क्रमोपायन देखक मगे ක්‍රමෝපායන් දෙකක් මගින් ක්‍රමෝපායන් දෙකක් මගින් භූඅභ්‍යන්තරයේ පිළිබඳව සාක්ෂි භූඅභ්‍යන්තරයේ පිළිබඳව සාක්ෂි විමර්ශනය කරයි භූඅභ්‍යන්තරයේ පිළිබඳව සාක්ෂි විමර්ශනය කරයි එනම් එනම් අංක 1 ඍජු සාක්ෂි ලබා ගැනීම ඍජු සාක්ෂි ලබා ගැනීම අපි දෙක ලියමු පස්සේ මේක ලියලා උදාහරණ ලියාගෙන යමු ඈ ඍජු සාක්ෂි ලබා ගැනීම मेन अदहस्वाने पृथ्वी अभ्यंतरे सीएसिन निरीक्षणे करने मेन अदहस्वाने पृथ्वी अभ्यंतरे सीएसिन नतम पीएवी एसिन निरीक्षणे करमिन पृथ्वी अभ्यंतरे सीएसिन निरीक्षणे करमिन दत्तहा तुरतुरु एकतु किरीमाई दत्तः तोरतुरु एकतु किरीमाई
මෙහිදී පෘථුවිය මත නිර්මාණය කරන ලද මිහිවිදු පෘථුවිය මත නිර්මාණය කරන ලද මිහිවිදු පෘථුවිය මත නිර්මාණය කරන ලද මිහිවිදු නිරීක්ෂණය කිරීම සිදු වේ මිහිවිදු නිරීක්ෂණය කිරීම සිදු වේ उदाहरण उदाहरण धन उदाहरण के लिए दक्षिण अमेरिका में ट्यूटोना व्यापृति दक्षिण अमेरिका में ट्यूटोना व्यापृति सह मोहल व्यापृति हम बोर्डिंग के लिए ट्यूटोना ट्यूटोना व्यापृति अनेक मोहल व्यापृति मोहल दक्षिण अमेरिका में ट्यूटोना व्यापृति मोहल व्यापृति देवने उदाहरण दक्षिण अफ्रीका में दक्षिण अफ्रीका में दक्षिण अफ्रीका में मैसूर वल पिहिटी मैसूर वल पिहिटी मैसूर वल पिहिटी कोला रन आ करे मैसूर वल पिहिटी कोला रन आ करे विस्तर भूकंपन तरंग वेग अणु दत्तरी අපි ගලියු කියන්න පෘථුවිය මතු පිට සිට අභ්‍යන්තරයට පෘථුවිය මතු පිට සිට අභ්‍යන්තරයට යවන පෘථුවිය මතු පිට සිට අභ්‍යන්තරයට යවන මතු පිට සිට අභ්‍යන්තරයට යවන භූකම්පන තරංගවල भूकंपन तरंग बल वेग गमन विलास वेग गमन विलास वेग गमन विलास यनादिय निरीक्षण करमि यनादिय निरीक्षण करमि දත්තහා තොරතුරු ලබා ගැනීම දත්තහා තොරතුරු ලබා ගැනීම හොඳයි දැන් මේ ක්‍රම දෙක පාවිච්චි කරලා මේගොල්ලෝ එකතු කරගත්ත දත්ත වලින් විශ්ලේෂණය කරලා කිව්වා මොකද්ද මෙන්න මේ විදිහේ ස්තර තුනකින් පැහැදිලිව වෙන් කරන්න පුළුවන් ගෝලාකාර ස්තර තුනකින් පෘථුවිය අභ්‍යන්තරේ නිම වෙලා තියෙනවා කියන කතාව. නැත්නම් නිර්මාණය වෙලා තියෙනවා කියන කතාව නේද? හරි. ඒක ලියන්න මෙහෙම අලුත් ඡේදයක් පටන් ගන්න. ඉහත සඳහන් කළ ඍජු සහ වක්‍ර සාක්ෂි මගින් ඉහත සඳහන් කළ ඍජු හා වක්‍ර සාක්ෂි මගින් ඉහත සඳහන් කළ ඍජු හා වක්‍ර සාක්ෂි මගින් ලබාගත් දත්ත හා තොරතුරු ලබාගත් දත්ත සහ තොරතුරු ලබාගත් දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කරමින්
विश्लेषण करनी दत्तहातुरतुरु विश्लेषण करनी पृथ्वी अभ्यंतरय पृथ्वी अभ्यंतरय पहदिलिव एकिनेकिन वेनकल हैकी पृथ्वी अभ्यंतरय पहदिलिव एकिनेकिन वेनकल हैकी गोलाकार स्तर तुनकिन गोलाकार स्तर तुनकिन निर्माणे वी तिबेन बाव पिनवादी तिबे गोलाकार स्तर तुनकिन निर्माणे वी तिबेन बाव पिनवादी तिबे අපි එක දෙක තුන දාලා ලියලා පෙන්නන්න මොනවද කියනවා එක කබල පෘථිවි කබල පෘථිවි කබල Earth crust ඊළඟට ප්‍රාවරණයට කියනවා mantle ඊළඟට හරයට කියනවා earth core හරි දැන් මාතෘකාවට ගන්න කබල පෘථිවි කබල අපි මේ දේවල් ගැන දන්නවා හැබැයි පෘථිවි කබලේ අපි නොදන්න යම් කිසි වපසරියකුත් තියෙනවා මෙතෙන්. ඒ නිසා අපි දන්න ටික ඉක්මනට කතා කරලා නොදන්න තන්ට ඇවිල්ලා හිමිනේ කතා කරමු. අපි දන්න දේවල් මොනවද? පෘථිවි කබලේ දන්න දේවල් මොනවද? පෘථිවි කබල සම්බන්ධයෙන් දන්න දේවල් ගැන කතා කළොත් හරස් ගඩක් මෙහෙම ඇඳගහම හරස් ගඩක් පෘථිවිය මෙහෙම ඇඳගහම මෙයා කේන්ද්‍රය. ඒ කියන්නේ කිලෝමීටර් 6371 කේ ගැඹුර යෙදෙන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට ආවම ගැඹුර කිලෝමීටර් 0.1යි. නේද? ගැඹුර කිලෝමීටර් 0.1යි. කබල කියන්නේ මේ හරස්කඩේ මතු පිටම පිරලා තියෙන ඉතාම තුනී ස්තරය. ඉතාම තුනී ස්තරය. අපි ඒක සාමාන්‍යයෙන් ඝනකමයි කියලා විශ්වාස කරනවා කිලෝමීටර් 70ක්. නේද? කිලෝමීටර් 70කට වඩා ඝනකමක් තියෙන ස්තරයක් තමයි කබල කියලා කියන්නේ. හොඳයි. එහෙනම් පොඩික ගන්න. එතකොට මේ කියන කබල නිර්මාණය වෙලා තියෙන්නේ සිලිකන්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ සැහැල්ලු ඛනිජ ද්‍රව්‍යයන්. නැත් සහලු කණිජ ද්‍රව්‍යයන් ගේ ඒ නිසා අපි දන්නවා මේ කබල ස්තරය සංයතිය දිහා බලලා කබලේ සංයතිය දිහා බලලා කොටස් කරලා තියෙනවා දෙකකට නේද ස්තර දෙකකට වෙන් කරලා තියෙනවා හැබැයි අපිට ඒවා නිශ්චිත ගැඹුරු සීමාවන් සහිතව දක්වන්න බැහැ ඒ කොටස් දෙක තමයි ඔගොල්ලෝ දන්නවා එකක් මහාද්වීපික කබල නේද මහාද්වීපික කබල අනිත් එක නා තමයි සාගර කබල මේ දෙන්නට වෙන නමක් තියෙනවා සාගර කබල මට කියන්න මහද්වීපික කබලට කියන තව නමක් කවුරුහරි කෙනෙක් කියන්න බලන්න මහද්වීපික කබලට කියන තව නමක් කලින් ගණන් තියෙන නිසා මෙහා ඔව් සියල් ස්තරේ නේද සියල් ස්තරේ කියලා කියනවා දැන් මම ආපහු ප්‍රශ්නයක් අහුවොත් ඇයි සියල් කියන්නේ කියලා ඇයි මෙයාට සියල් කියන්නේ හේතුවක් නිසා මේ කියන උඩම තට්ටුව කබලේ තියෙන මේ උඩම ස්තරයනේ මේ මහද්වීපික කබල කියන්නේ මේක නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ಜಾති දෙකේ මොනවද එකක් සිලිකන් අනිත් එක නා ඇලුමිනියම් මෙන්න මේ කියන දෙන්න එකතු වෙලා බහුලව එකතු වෙලා තමයි මේ මහද්වීපික කබල නිර්මාණය වෙන්නේ ඒ නිසා තමයි යාට අපි මේ දෙකේම නම් දෙක එකතු කරලා තනි නමක් හදලා තියෙනවා CL නේද සියලු නියම නම ඒක පස්සේ කාලෙකදී සියල් බවට පත් වෙලා තියෙනවා එතකොට තමයි ඔය වගේම සාගර කබලේ සංයතිය දිහා බලලා බලනකොට පේනවා මේකේ තියෙන වැඩිපුරම සිලිකන් සහ මැග්නීසියම් නේද මැග්නීසියම්
එතන වෙනස් අරත්තනාන්තිපුර සිලිකන් ඇලුමිනියම් මේ දැන් කියනවා කබලේ යටටට්ටුවේ තියෙන්නේ සිලිකන් සහ මැග්නීසියම් කියලා දෙන්නේ ඒ නිසා මේ දෙන්න එකතු කළා හැදුවා නම මොකක්ද නම සිමෙග් කියලා සිමෙග් ඔන්න එහෙනම් සාගර කබලට කියනවා සිමෙග් විස්තරය කියලා හරි සා සිමෙග් කියලා කියනවා ඊට පස්සේ අපි බලන්න ඕනි ඇයි මේ සියල් වලට මහද්වීපික කබල කියන්නේ සිමෙග් වලට සාගර කබල කියන්නේ කියලා බලන්න ඒකට හේතුව තමයි දැන් ඕගොල්ලෝ මේන කොටක් දන්නෝනේ මහද්වීපික කබල කියලා මේ හඳුනාගන්නේ කෙනානේ කබලේ උඩින්ම තියෙන යටි යට යටින්නේ මේ සාගර කබල කෙනෙක් කියලා ඉන්නේ නේද එතකොට අපිට පේනවා මේක මහද්වීපික කබල කියනවා යටින් තියෙන කෙනා සාගර කබල කියනවා හේතුව තමයි මහද්වීපික කබල මේ ගොඩබිම් වලදී ඒ කියන්නේ මහද්වීප වලදී ලොකු ඝනකමක් තියෙනවා නේද සාමාන්‍යයෙන් කිලෝමීටර් 55ක් 60ක් විතර තමයි ඝනකම කිලෝමීටර් 55ක් 60ක් විතර මෙයා ඝනකම ඒ කියන්නේ බලන්නකෝ අපි කෝ සම්පූර්ණ කබලට අයිති කිලෝමීටර් 70යි නේද ගොඩබිම් වලදී ඒ කිලෝමීටර් 70ෙන් 55ක් 60ක් විතර ඝනකමට යන්නේ මේ උඩම තට්ටුව සියල්ල ඉස්සරේ ඒ නිසා තමයි මහද්වීපික කබල කියලා නම තිබෙන්නේ ඊළඟට මෙන්න මේ සියල් ස්තරයට යටින් පිහිලා තියෙන පෘථිවි කබලේ යටටට්ටුවේ ඝනකම සාමාන්‍යයෙන් කිලෝමීටර් 6යි 12යි වගේ සීමාවක් අස්සේ තියෙනවා සීමාවක් අස්සේ තියෙනවා ඒ වගේම තමයි එයා මතු වෙලා පේනවා සාගර පතුල දැන් සියල් ස්තරයක කැපිලා පෙන්නේ ගොඩබිම් වලදීනේ හැබැයි මේ සිමෙන්ට් කියලා හඳුන්වන කෙනා පේන්නේ සාගර පතුල වලදී ඝනකම ඒ කියන්නේ පුතේ සියල් ස්තරයේ සාගර පතුලවලදී තුනි මේ කතා කරන සිමෙග් ස්තරයක වඩා ඒස අපිට ඝනකම දිහා බලුවම කැපිලා පේන්නේ සියල් වලට වඩා යට තියෙන සිමෙග් තත්ත්වය තමයි ඝනකවට පේන්නේ සාගර පතුලවලදී ඒ නිසා අපි කියනවා සාගර පතුලවල පාදකේ බවට පත් වෙලා තියෙන කවුද සිමෙන්ට් ස්තරය එහෙනම් ඒ නිසා තමයි යාට කියන්නේ මොකක් කියලාද සාගරික කබල එහෙනම් ලොකු කතාවක් ඉතා කෙටි කාලයක් අරගෙන කිව්වා මේක සාමාන්‍යයෙන් හිමීමින් එමෙමින් කිව්වනම් පැයක් විතර විස්තර කරන්න තියෙන දෙයක්. හැබැයි අපි මේක අවස්ථාවක කලින් අවස්ථාවකදී පැහැදිලි කළ තියෙන නිසා වේගින් ගියා. සාමාන්‍යයෙන් පැය 2 කිලෝමීටර් 60ක් විතර වේගින් ගියා නේද? නොතේරන කෙනෙක් ඉන්නවා නම් පරණ පාඩම සම්බන්ධ වෙච්ච නැති නොතේරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න මම එතකොට යාට පැහැදිලි කරලා දෙන්නම්. එහෙම නැත්තම් නෝට් එකට යන්න. නැහැනේ හොඳයි එහෙනම් අපි නෝට් එකට යමු මාතෘකාවට ගන්නකො පෘථිවි කබල අපි ආගෙන විස්තරයක් ලියමු පෘථිවි අභ්‍යන්තර ස්තරායනයේ ඉහළින්ම පිහිටන තුනි ස්තරය පෘථිවි අභ්‍යන්තර ස්තරායනයේ ඉහළින්ම පිහිටන තුනි ස්තරය ඉහළින්ම පිහිටන තුනි ස්තරය පෘථිවි කබල නමින් හැඳින්වේ ඉහළින්ම පිහිටන තුනි ස්තරය පෘථිවි කබල නමින් හැඳින්වේ කබල නමින් හැඳින්වේ මෙය කිලෝමීටර් 70ක් පමණ ගැඹුරට මෙය කිලෝමීටර් 70ක් පමණ වචනේ අනිවාර්යයි. ඇයි හරියටම කියන්න බෑ බෑ. කිලෝමීටර් 70ක් පමණ ගැඹුරට විහිදී යයි. කිලෝමීටර් 70ක් පමණ ගැඹුරට විහිදී යයි. මෙම තුනි ස්තරයේ පවතින සංයුතිය අනුව කබල ප්‍රධාන කොටස් දෙකකට තුනි ස්තරයේ පවතින සංයුතිය අනුව කබල ප්‍රධාන කොටස් දෙකකට කබල ප්‍රධාන
කබොලෙහි ඇති සංයතිය අනුව කබොල ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය සර් ඔව් කලින් ටික ඇහුන්නේ නැනේ කලින් ටික ඇහුන්නේ නැහැ කොතන ඉඳන්ද මෙම තුනී කබොලෙහි ඇති සංයුතිය අනුව මෙම තුනී කබොලෙහි ඇති සංයුතිය අනුව කබොල ප්‍රධාන ස්තර දෙකකට කබොල ප්‍රධාන ස්තර දෙකකට බෙදා වෙන් කළ හැකිය प्रधान स्तर देखा कट बेदा विनकल है कि है इनाम इनाम अंक एक सियाल स्तर है महादेव कबल के लिए अन्य पाए विस्तर का नोट अभी देना सियाल स्तर है एक सियाल स्तर है अंक देकर सीमेंट स्तर है අපේ කතා බහ කරපු නිසා යගෙන ලියු. කියන්න පෘථිවි කබලේ මතු පිටින්ම පිහිටයි. පෘථිවි කබලේ මතු පිටින්ම පිහිටයි. නැත්නම් ඉහළින්ම පිහිටයි. පෘථිවි කබලේ ඉහළින්ම පිහිටයි. සිලිකන් සහ ඇලුමිනියම් යන ඛනිජ ද්‍රව්‍ය දෙක सिलिकॉन सा एल्युमिनियम यान खनिज द्रव्य दिख सिलिकॉन सा एल्युमिनियम यान खनिज द्रव्य दिख बहुलव एकत्व भी निर्माण व्यति निसा सिलिकॉन सा एल्युमिनियम यान खनिज द्रव्य दिख बहुलव एकत्व भी निर्माण व्यति निसा सियाल यान नाम सियाल यान नाम नेतां सियाल स्तारे यान नाम सियाल स्तारे यान नाम लाभादी तिबे सियाल स्तारे यान नाम नेतां सियाल यान नाम लाभादी तिबे मेम स्तारे ගොඩබිම් වලදී එම ස්තරය ගොඩබිම් වලදී කිලෝමීටර් 55ක් 60ක් පමණ කිලෝමීටර් 55ක් 60ක් පමණ ගණකමට විහිදී ගියද ගණකමට විහිදී ගියද සාගර පත්ලවලදී සාගර පත්ලවලදී එහි ගණකම सागर पत्ल वलदी एही गण काम किलोमीटर हयात दोलहत अतर अगेक पावती किलोमीटर हयात दोलहत अतर अगेक पावती
ඔන්න වෙන වර්ණයක් කරලා ලියන්න මේ කතාව මහද්වීපවලදී මහද්වීපවලදී සිමෙක් විස්තරයට වඩා මහද්වීපවලදී සිමෙක් විස්තරයට වඩා මහද්වීපවලදී සිමෙක් විස්තරයට වඩා වැඩි ගණකමක් සියල් තලය පෙන්වන නිසා වැඩි ගණකමක් සියල් තලය පෙන්වන නිසා මෙම ස්තරය මහද්වීපික කබොල ලෙසද හඳුන්වයි වැඩි ගණකමක් පෙන්වන නිසා මෙම ස්තරය මහද්වීපික කබොල ලෙසද හඳුන්වයි මහද්වීපික කබොල ලෙසද හඳුන්වයි හොඳයි ඊළඟ මාතෘකාවට ගන්න දෙවැනි කෙනා කවුද සිමෙන්ට් විස්තරය දැන් සියල් ගැන කියනකොට කිව්වා කබොලේ උඩින්ම තියෙන ස්තරය කියලා දැන් අපිට මෙයා ගැන කියනකොට කියන්න පුළුවන් එයාට යටින්ම තියෙන මෙයා නේද ඒ නිසා අපිට කියන්න පුළුවන් කබොල තියෙන ස්තරේ යටින්ම පිටලා තියෙන තට්ටුව තමයි සිමෙන්ට් කියලා කියන්නේ ඇයි සිමෙන්ට් කියන්නේ සිලිකන් මැග්නීසියම් කියන ඛනිජ ද්‍රව්‍ය දෙක තමයි බහුලම තියෙන්නේ මේ කියන ස්තරේ. ඒ නිසා අපි මේකට නම දීලා දෙනවා සිමෙන්ට් කියලා. මේක හැබැයි අර ගොඩබිම්වලදී කියලා මහද්වීප සාගරවලදී කියලා වෙනසක් නැහැ. ගොඩබිම්වලයි සාගරවලයි කියන දෙකේදීම සමාන පළලකින් සමාන ඝනකමකින් විහිදලා යනවා. හැබැයි සියල්ල එහෙම නෙවෙයි. සියල්ල අපි දැක්ක මහද්වීපවලදී ගොඩක් ඝනකම. සාගරවලට ගොඩ ගෙවිලා යනවා. මෙයා එහෙම නැහැ. ගොඩබිම්වලදී මහද්වීප මේ සාගරවලදී කියන දෙකේදීම සමාන ඝනකමක් පෙන්වන. හරි ඒ නිසා අපිට පේනවා සාගර පතුලවලදී සියල්ලට වඩා සිමෙක් තමයි කැපිලා පෙනෙන කෙනා. කැපිලා පෙනෙන කෙනා. ඒ නිසා අපි කියනවා මෙයාට සාගර පතුල කියලා. නැත්නම් සාගර කබොල කියලා. අපි ඒ ටික ලියමු. කියන්න කබොලේ සියල් ස්තරයට යටින් පීටි ස්තරය. කබොලේ සියල් ස්තරයට යටින් පීටන ස්තරය කබොලේ සියල් ස්තරයට යටින් පීඩන ස්තරය සියල් ස්තරයට යටින් පීඩන ස්තරය සිමෙන්ට් ස්තරයෙන් නමින් හැඳින්වේ සිමෙන්ට් ස්තරයෙන් නමින් හැඳින්වේ සිලිකන් සහ මැග්නීසියම් සිලිකන් සහ මැග්නීසියම් බහුලව එකතු වී සිලිකන් සහ මැග්නීසියම් බහුලව එකතු වී බහුලව එකතු වී නිර්මාණය වී ඇති නිසා නිර්මාණය වී ඇති නිසා සිමෙක් ලෙස නම් ලැබ තිබේ සිමෙක් ලෙස නම් ලැබ තිබේ සාගර සහ මහද්වීපවලදී සිමෙක් ලෙස නම් ලැබ තිබේ සාගර හා මහද්වීපවලදී සාගර හා මහද්වීපවලදී සමාන ඝනකමකින් ව්‍යාප්ත වන අතර සමාන ඝනකමකින් ව්‍යාප්ත වන අතර සමාන ඝනකමකින් ව්‍යාප්ත වන අතර සාගර පතුල්වලදී
सागर पतुल बल दी सियाल तालेट वड़ा वैटी गन कमाक सियाल तालेट वड़ा वैटी गन कमाक सियाल तालेट वड़ा वैटी गन कमाक वैटी गन कमाक पिन बन हिंग मेम स्तरय सागरिक कबूल लिसद हनिंदी मेम स्तरय सागरिक कबूल लिसद हनिंदी सागरिक कबूल लिसद हनिंदी හොඳයි දැන් ඔය අපි කොහොමද ටික මොනවද දන්න දේවල් රිපිටේෂන් එකක් ඔය උනේ නේද නැවත රිපීට් වීමක් නේ උනේ එතකොට ඒ නිසා තමයි වැඩි වේගකින් ගියේ දැන් ඔන්න අපි එනවා කබොල්ල කියන පෙර නොදත් කතාවක් ගැන කතා කරමු දැන් ඔයාලට පෙනුණා ඒ වගේම කියුණා පෘථිවි අභ්‍යන්තරයේ අනෙක් ස්ථල දෙකට වඩා ඒ කියන්නේ පුරේ ප්‍රාවරණයයි කරේටයි වඩා කබොල කියන එක කියලා තුනි නේද තුනි ඒ වගේම තමයි අර පෘථිවි අභ්‍යන්තරයේ විවිධ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මේ කියන විවිධ ක්‍රියාවලි මගින් උපවාදනය වෙන බලයන්ට එහෙම යටත් වෙන්න වෙලා තින්නේ ඒවට මුණ දෙන්න වෙලා තින්නේ මේ ඝනකමින් අඩු කබල කියන තුන ස්තරයට පෘථිවි අභ්‍යන්තරයේ සිද්ධ වෙන විවිධ ක්‍රියාවලි වල බලපෑමට ලක් වෙන්නේ මේ කබල කියන තුන ස්තරය ඒ නිසා මොකද වෙලා තියෙන්නේ අර ඉතින් දුබලයාට ඉතින් හැමතැනම එක වගේ නේ නේද ප්‍රබලින්ගෙන් ඇති වෙන බලපෑම් සියල්ල භුක්ති විඳින සිද්ධ වෙලා තියෙන දුබලයක සමාජෙත් එහෙමයි विविध प्रमाणी खगोल विविध प्रमाणी भूमि पृथ्वी पृष्ठ मत वर्ग पाल वर्ग किलोमीटर मिलियन वर्ग किलोमीटर मिलियन विशाल प्रमाणी विशाल प्रमाणी මේ වර්ග කිලෝමීටර් මිලියන 510 මේ විශාල ප්‍රමාණයේ භූත ඇටි හතක් හඳුනා ගන්න පුළුවන් ලොකුම සයිස් එක හතක් තියෙනවා ඒ වගේම තමයි ඉතිරි ටික කුංචි කුංචි කැලරි වලට ගැටගනු තියෙන්නේ ඒවට කියනවා කුඩා ප්‍රමාණයේ ඇටි එහෙම නැත්නම් අප්‍රදාන ඇටි එහෙනම් ඔන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්තා පෘථිවිය ඇතුලේ මොනවද වැඩ ටිකක් වෙනවා අපි තාම දන්නේ ඒවා මොනවද කියලා ලොකු වැඩ ගොඩක් වෙනවා ඒ වැඩ ගොඩ නිසා ඇතිවන විවිධ බලපෑම් වල බලපානවා පෘථිවි කබල කියන තුනී කට්ටක ඒ තුනී කට්ට කටුව කොටස කැලිවර්ට කැඩෙනවා ඒ නිසා කැලිවර්ට කැඩෙනවා කැඩෙන කැලිවර්ට නම තිබ්බා බූත් ඇටි කියලා බැලුවාම පේනවා ලොකු කැලි පොඩි කැලි තියෙනවා ඒ ලොකු කැලිවර්ට කියනවා ප්‍රධාන බූත් ඇටි පුංචි පුංචි කැලිවර්ට කියනවා අප්‍රධාන බූත් ඇටි ලොකු කැලි කීයද 7යි නේද ඒවා ප්‍රධාන බූත් ඇටි මේ සමහර ප්‍රධාන බූත් ඇටි සම්පූර්ණයෙන්ම වැඩි වපසරියක සාගරයේදී සාගරය. එතකොට කියනවා සාගරික තැටි. සාගරික තැටි. ඒ වගේම තමයි තව සමහර භූත ඇටි ගත්තාම ලොකු ප්‍රමාණයේ ව ගත්තාම ඒවැ වැඩිපුර සීමාවක ව්‍යාප්තලා තියෙන සාගරයට වඩා මහද්වීප. නැත්තම් ගොඩදීප. හරි ගොඩදීප. ඒ නිසා ඒවට කියනවා මහද්වීපික තැටි. නැත්තම් ගොඩදීප තැටි. එකක් කියන්නේ දැන් කොයි වෙලාවකවත් වර්ධවා දේරු ගන්න එපා සාගරික තැටියක් කිව්වා මේකේ ගොඩබිම් නැතුවමයි කියලා නැත්තරම නැහැ කියලා නෙමෙයි කියන්නේ වැඩි වපසරියක සාගරේ හැබැයි අර දැන් පැසිෆික් කියන්නේ සාගරික තැටියක් හරි පැසිෆික් සාගරේ සම්පූර්ණ කලාපයේ එක තැටියක් එතකොට ඒකේ ගොඩබිම් මොකවම නැද්ද තියෙනවා දූපත්ම තියෙනවා 25000ක් විතර පැසිෆික් සාගරේ මේ පුංචි පුංචි ලොකු ප්‍රමාණයේ විවිධ ප්‍රමාණයේ දූපත් තියෙනවා 25000ක් अरेटमेंट
ඊළඟ මහද්වීපික තටි කිව්වම සම්පූර්ණයෙන්ම සාගර මුඛවම නැති ගොඩබිම් තටිමයි කියලා අදහස් වෙන්නේ නැහැ. සාගර තියෙනවා. හැබැයි වැඩිම කොටස ඒක තියෙන්නේ ගොඩබිම්. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත යම් කතාවක් අලුතෙන් දෙයක් අපි ඒක ලියා ගන්නවා. අපි ඒක ලියමු. අලුත් ඡේදයක ලියන්න. පෘථිවි අභ්‍යන්තරේ ක්‍රියාකාරීත්වය නිසා පෘථිවි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසා පෘථිවි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසා හට ගන්නා හට ගන්නා විවිධ වර්ගයේ අභ්‍යන්තරික බලවේග විවිධ වර්ගයේ අභ්‍යන්තරික බලවේග විවිධ වර්ගයේ අභ්‍යන්තරික බලවේග පෘථිවි පෘෂ්ඨයට නැත්නම් පෘථිවි කබලට පෘථිවි කබලට ඍජු බලපෑමක් සිදු කරන නිසා පෘථිවි කබලට ඍජු බලපෑමක් සිදු කරන නිසා පෘථිවි කබල ඍජු බලපෑමක් සිදු කරන නිසා පෘථිවි කබල විවිධ ප්‍රමාණයේ කොටස් වලට පෘථිවි කබල විවිධ ප්‍රමාණයේ කොටස් වලට කැටි පවති නැත්නම් කැඩි වෙන්ව පවති කැඩි වෙන්ව පවති කැඩි වෙන්ව පවති ඒවා අන්න වෙන වර්ණකින් ලියන්න බූත් ඇටි ඉංග්‍රීසියෙන් ලියා ගන්න ජියෝ ප්ලේට්ස් ඒවා බූත් ඇටි ඒවා බූත් ඇටි නමින් හැඳින්වෙන අතර නමින් හැඳින්වෙන අතර ඇතම් තැටි සාගර වලින්ද ඇතම් තැටි සාගර වලින්ද ඇතම් මේවා ගොඩබිම් වලින්ද නිර්මාණය වී තිබේ ඇතම් තැටි සාගර වලින්ද ඇතම් තැටි ගොඩබිම් වලින්ද නිර්මාණය වී තිබේ සර් නමින් කියන තැන ඉඳලා කියන්නකෝ කොතන ඉඳලාද නමින් අභූකාරක තැටි නමින් හැඳින්වේ මේවා මේවා අතරින් ඇතැම් මේවා සාගරික තැටි නමින්ද මේවා අතරින් ඇතැම් ඒවා සාගරික තැටි නමින්ද ඇතැම් මේවා ගොඩබිම් තැටි නමින්ද නැත්නම් ගොඩබිම් වලින්ද ඇතැම් මේවා සාගර වලින්ද එමත් නැත්නම් සාගරික තැටි වලින්ද ඇතැම් මේවා ගොඩබිම් එමත් නැත්නම් ගොඩබිම් තැටි වලින්ද නිර්මාණය වී තිබේ පෘථිවිය මත විශාල ප්‍රමාණයේ භූත ඇටි හතක් පෘථිවිය මත විශාල ප්‍රමාණයේ භූත ඇටි හතක් විශාල ප්‍රමාණයේ භූත ඇටි හතක් හඳුනාගෙන ඇති අතර හඳුනාගෙන ඇති අතර අනෙක් ඒවා අප්‍රධාන තැටි වේ අප්‍රධාන නැත්නම් වරන් ගන්න කුඩා ප්‍රමාණය අනෙක් ඒවා අප්‍රධාන තැටි ලෙසද හැඳින්වේ නැත්නම් අප්‍රධාන තැටි ලෙස හඳුනාගෙන තිබේ හොඳයි දැන් එහෙනම් අපි හොඳ තැනකට ඇවිල්ලා අද දවසේ නවත්තන්න හදන්නේ කබලේ
ප්‍රධාන තැටි හතක් තියෙනවලු කුඩා ප්‍රමාණයේ තැටි රාශියක් තියෙනවලු ඊළඟ දවසේ ඔයගොල්ලෝ පන්තියට එනකොට ලෝක ආකෘති සිටියම කරන්නේ හරිද ලෝක ආකෘති සිටියම කරන් ඉන්න අන්න ඒ සිටිය මේ අපි මේ ප්‍රධාන භූත තැටි හත ලකුණු කරලා සීමාවන් ඇඳලා ලකුණු කරන්නයි හදන්නේ එතන අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ මොනවද මේ ප්‍රධාන භූත ඇටි හත. ඒ වගේම තමයි ඔය ප්‍රධාන භූත ඇටි හත අතර තියෙනවා මේ ටිකක් වැදගත් කුඩා ප්‍රමාණයේ ඇටි කීපයක්. අපි ඒවත් ඉගෙන ගන්න ඕනේ. හරි ඒ නිසා ඊළඟ දවසේ පන්තියට එනකොට මැප් එක අමතක කරන්න එපා ඈ. ලෝකාකෘති සිදීම කරාම ඉන්න. එහෙනම් අදට මම කාල වේලාව ඔය කියන්න. ඒසර වර්ග කිලෝමීටර් මිලියන 50ක් තියෙන මොකද්ද? බෝඩ් එක ගිරියලා තියෙන්නේ. අදට පුතේ මෙතනින් මම මේ වැඩ කටයුතු අවසන් කරනවා අර සිටියමක් ළඟ තියාගන්න එක අපි පන්ති කාමරේ වැඩ කටයුතු කරන්න පටන් ගන්නකොට ලකුණු කරලා මේ වැඩේ ඊළඟට ඉස්සරහට යමු ඈ හොඳයි එහෙනම් හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා අයබෝන් අයබෝන් අයබෝන්